රූපං අතීතනාගත පච්චුප්පන්නානං ධම්මානං අනිච්චතං පටිච්චසමුප්පන්නං කය ධම්මං වය ධම්මං විරාග ධම්මන්ති සංකිපිත්වා වවත්තානි පඤ්ඤා සම්මසනේ ඥානං තීති. ගෞරවනීය යෝගාචර මහා සංඝරත්නින් අවසරයි. අනෙකුත් උපාසක මහතුරු සම්බන්ධ කරන සතියට වතාවක් රැස් වෙලා විපස්සනා ධර්ම දේශනාව පවත්වන එක අපේ චාරිත්‍රයක්. අදත් ඒ සඳහා බ්‍රහස්පති දවසක් ඉදිරිපත් වෙලා තියෙනවා. අපි අද ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පවත්වන ධර්ම දේශනා මාලාවේ 21 වෙනි ධර්ම දේශනය. ගියවතාවේ අපි 20 වෙනි ධර්ම දේශනය පැවැත්තුවා. මේ ධර්ම දේශනා 21ටම මූලික වුණේ මේ ගිය සූත්‍රයයි. ඒ සූත්‍රය පිළිබඳව හදාරන කෙනෙකුට සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ උදාන පාළියේ මේ සූත්‍රය දැක්කන්න පුළුවන්. ඒකදී භාවනා කරන යෝගාවචරයෙකුට ඇති වෙන පරිවිතක්ක, ඒ වාගේ මෙව්වා නැති කිරීම සඳහා සරුවච්චන් වහන්සේගේ මහා කරුණාවෙන් දේශනා කරලද උපදේශ පන්තියකුයි සඳහන් වෙන්නේ. ඒ පන්තියේ යෝගාවචරයෙකුට මේ මතුවෙන ගමනේදී මතුවෙන ඒ බාධක ධර්ම දුරු කරගෙන තමන් බලාපොරොත්තු වෙන්නා වූ ඒ චේතෝ විමුක්තිය සාක්ෂාත් කර ගැනීමට එළඹිච්ච පෙළඹිච්ච හිතාමත්ම ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන කෙටුට උනත් අනුග්‍රහකට යුතු නැත්තම් සලකා බැලිය යුතු නැවත සලකා කාරණා කාරණා සලකා බැලිය යුතු අවස්ථාවල් එළඹෙන බව මේ සූත්‍රයෙන් පැහැදිලි වෙනවා. ඉතින් එතකොට අර මහා කරුණාවක් මහා ප්‍රඥාවක් සහිත සර්වඥ වහන්සේ හෝ ඒ වෙනුවට කල්යාණ මිත්‍රෙක් සබ්‍රක්‍මචාරින් වහන්සේ නමක් ඒ කෙනාට අස්වසාලන්න ඕනේ, ආධාරුපකාර කරන්න ඕනේ කරලා මේ වැටිච්ච තැනින් නගා හිටවන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් මේ වාගේ දේවල් වලදී පෘථග්ජන ලෝකයා ඒ පුද්දාවලයට උසුළු විසුළු කරනවා. එච්චර ගෞරව වශයෙන් සලකන්නේ නැහැ. පහත් කළ සලකනවා නැත්නම් උසුළු විසුළුට ලක් කරන බව තමයි ස්වභාවය. නමුත් මේ පාර ඉස්සරහට ගිය කෙනා දන්නවා තමන් ඒ අවස්ථාවටපත් වෙච්චාම උදව් කරන්න පුළුවන්නේත් කල්යාණ මිත්‍රෙකුට විතරයි. ඒ වෙලාවේ ලැබෙන උදව්ව ලෝකෝත්තර පැත්තට වැටෙන හැබෑ වෙනසකට උදැන උදව්වක් නිසා ඉදිරිපත් මේ ප්‍රශ්නයක් ඉදිරිපත් වෙච්ච එක නෑ. හැම වෙලාවෙම බැලිය යුත්තේ Tamanට වඩා ඉහළින් ඉන්න මේ ප්‍රශ්න වලට මුහුණ දීපු කෙනෙක් මිස සාමාන්‍යයත්ව නෙවෙයි. අන්න එතනදී ඒ යෝගාවචරයා මේ උපදේශය දාන්නේ නැතුව ඒ සාමාන්‍ය භාවනා පිළිබඳ හැඟීමක් නැති අත්වොත් එම කතා කරන්න පටන් ගත්තොත් ඒක නිකම්ම නිකං කට කතාවකට කේලමකට අනවශ්‍ය දෙයකට යොමු වෙනවා විතරක් නෙමෙයි දෙපාර්ශ්වයටම අවුල පිණිස දුක පිණිස පිටරනවා. ඒ පිළිබඳව සලකලා තමයි මේ උපදේශපන්ති ඉස්සල්ලාම සරුවචනසේ සඳහන් කරන්නේ කල්යාණ මිත්‍ර ඇසුර මේ ගමනට අත්‍යවශ්‍යයි කියලා. ඊගාවට තමන් සීලක පිටලා කටයුතු කරන්න ඕනේ. ඒ කල්යාණ මිත්‍ර ඇසුර කියන එක අපි සමාජික ධර්මයක් බාහිර ධර්මයක් විතර අපි සලකමු. ඒක එහෙමම කළ යුතු එකක් නෙවෙයි. කෙසේ නමුත් මේ වෙලාවට ඊගාට සීලේ බලපුවාම සම්පූර්ණ පෞද්ගලිකව සලකන දෙයක් සමාජික වශයෙන් ඒකෙත් නැතුව නෙවෙයි ගත යුත්තක්. කෙසේ නමුත් මේ දෙක සීලවන්තව කල්යාණ මිත්‍ර ඇසුර ලැබුණට පස්සේ සර්වචන්සේ සඳහන් කරනවා ඒ කල යුතු පැවතිය යුතු කතා. අන්නේ කතා මේ ආධ්‍යාත්මික ගමනට සුතානුග්‍රහිතේ වශයෙන් දක්වලා දෙන්න පුළුවන්. ඒ සුතානුග්‍රහිතේ වශයෙන් තමන් කරන කතා සහ තමන් කියන අහන කතා දෙකම වැදගත් වෙනවා. ඒක අනවශ්‍ය විදියට සිද්ධ වෙන්න පටන් අරගත්තොත් පැලේකට අනවශ්‍ය විතර වතුර දාලා ඒ පැලේ මුල් කුණු වෙලා කොළ දාව නරක් වෙනවා වගේ පැලේට හානි කර වෙන්න පුළුවන්. වතුර නොදා හිටියොත් වතුර නැතිකම නිසා මැලවිලා යන්න පුළුවන්. ඒ නිසා ඒකට ගැළපෙන ධර්ම කතාවල් මොනවද කියලා
දැන ගැනීමත් එක විදියට බලනකොට දෘෂ්ටියට සහ ප්‍රතිපදාවට අදාළ වෙනවා. බුද්ධෝත්පාද කාලෙක විතරයි අපිට ඒක ලැබෙන්නේ. ඉතින් ඒව තරුවත් අනන්සේ බෙල්ලා තියෙන්නේ අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, අසංසග්ග කතා, විරි ආරම්භ කතා, සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා වශයෙන් මේ දස කතා වස්තුවක් පෙන්ලා තියෙනවා. අනේ දස කතා වස්තු වල අපි මේ 21 වෙනි දේශනෙට එනකොට ඒ ඥාන කතා තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ ඥාන කතාවේදී අපි ඉඩක් සලසා ගත්තා ලද අවස්ථාවේ හැටියට බෞසුත භාවයේ පිනිස මේ අද කාලේ විස්තර වශයෙන් සමහරලාට කතා කරන මේ විදර්ශනා ඥාන මේ ඥාන කතා යටතට ගන්න. ඉතින් ඒකට සාධාරණ හේතුවක් තියෙනවා. මොකද අටුවාව පවා පිළිගන්නවා මෙතන ඥාන කතා කියලා මෙතෙන් සඳහන් වෙන්නේ විපස්සනා ඥාන කතා බව. නමුත් මේ විපස්සනා ඥාන කතා පිළිබඳ මෙහෙම සැකිල්ලක් ත්‍රිපිටකයේ බුද්ධ වචනේ නැති බව අපි තේරුම් ගන්නවා. නමුත් අද කාලේ වෙනකොට සංග්‍රහ ග්‍රන්ථ වලින් ආචාර්ය මත වලින් මේක මේ බොහෝමත්ම විස්තර සහිතව පශ්චාත් උපාදි වලට වගේ දේවල් දක්වාම අද සොයමින් යනවා. ඒ සොයමින් යන්නේ වගේ ගත යුතු කරුණු පෙළගැස්මකුත් තියෙනවා. හැබැයි ඕනාට වැඩිය මූල ධර්මයට බර බව අපි කටි කොටින්ම මුලින්ම තේරුම් ගන්න ඕනේ. නමුත් භාවනා කරන කෙනාට තමහර විටක මේ දේවල් ඇහෙනකොට තමන් පිළිබඳව නිවැරදි එල්ලයකට එන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් මේ එල්ලය නිගමනය ඒකාන්ත කරගන්න එපා. අත්තලක් විතරක් කරගන්න ඕනේ. අන්නේ ඥාන කතාවල දිගට විශේෂයෙන්ම මට මතකයි එවැනි පොතක් මං කියූප අවස්ථාව අපේ අපවත්ති නායක ස්වාමීන් වහන්සේ විසින් ලියන ලද්දක්. ඒ වෙලාවේදී ගුරුවරයෙක් පිළිබඳව ශ්‍රද්ධාවක් භක්තියක් තිබුණේ නෑ මට. නමුත් මේ පොත කියනකොට විශාල නොදතු මිත්‍රෙක් පිළිබඳව, කල්යාණ මිත්‍රෙක් පිළිබඳව චිත්‍ර රූපේ මැවිලා සම්පූර්ණ ජීවිත පරිත්‍යාගයෙන් ඒ කල්යාණ මිත්‍රයාට කැප වෙන්න තරම් පොත උදව් උපකාර වුණා. නමුත් ඒ පොතේ ගුරෙක් වෙන්න උත්සාහ කරන්න එපා. ඒ පොත ගන්න ඕනේ, ධර්ම ගන්න ඕනේ, ඥානෙ ගන්න ඕනේ, ප්‍රයෝජනෙ සලකලා. අන්නේ ගුරුවරු ඒ ඥාන දර්ශන මේ නැත්නම් ඥාන කතා ඥාන પરම්පරාව කියලා කියන ඥාන પરම්පරාව ඒක මේ සත්ත්වวิසුද්ධියත් එක්ක ගලපනවා. සත්ත්වวิසුද්ධි කතාව පෙළෙන් ගන්නී. ඒක රතවිනිස සූත්‍රයේ තියෙනවා. ඒ රතවිනිස සූත්‍රයේ තියෙන මග්ග කාංකා විතරණ විසුද්ධි මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි ඥාන දර්ශන විසුද්ධි කියන මේ හතර පුදුම විදිහට විස්තර කරලා විසිතුරු කරලා අද දක්වලා තියෙනවා. ඉතින් ඒක පිළිබඳව දැනගත්තාම අර කිව්වා වගේ ඉතින් බෞද්ධ ඥාන වලට උදව් වෙනවා. අපි මේකෙන් මේ වෙනකොට සීල කතා, සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි කියන මේ හතරවෙනි විසුද්ධියට ඇවිල්ලා ඉන්න බව අපි පසුගිය දේශනාවලදී මතක් කරගත්තා. ආදත්ම දක්කිරීමක් කරන්නේ. ඒ වගේම ඥානපැත්තෙන් බannකොට නාම රූප පරිච්ඡේ ඥාන පච්චේ පරිග්ගහ ඥාන ගෙවාගෙන අපි දැන් ඉන්නේ සම්මසන ඥානෙදී. මේ සම්මසන ඥානයේ පිළිබඳව පමණක් ගත්තත් අපි මේ වෙනකොට පැය 4ක් ගත කරලා තියෙනවා. අද අපි මේ 7 ගත කරන්න අතර මේ බලාපොරොත්තු වෙන 4 වෙනි පැය. ඒ තරම්ම විස්තර රාශියක් මේකට සම්බන්ධයි. ඒකෙන් කියන්නේ මේක ඒ තරම් පටලැවිලි සහිතයි කියලා. බොහෝම විස්තර සහිතයි. තොරතුරු වැඩි වෙනකොට වැඩි වෙනකොට ඒකේ තියෙන අතුරු මාර්ග තියෙනවා. ඒක නිසා බහුසුත ඇත්තන්ට මේ ගමනේදී මේ බහුසුත කියලා කියන්නේ මේ වගේ බණ අහලා පොත් කියලා තියෙන දැනුම ඒ තියෙන ඇත්තන්ට මේ ලොකු මිහිරියාවක් ධර්ම ඕජාවක් රසයක් ඇති වෙනවා. එහෙම බහුසුත නාන නැති ඇත්තන්ට මේක කරදරයක්. මේක මා භාවනා කරනකොට ඔච්චර දැනුම ඕනද කියලා මේ හිතට විතරක් පවා ඉඳ තියෙනවා. ඉතින් ඒ පිළිබඳව කිටි මතක් කිරීමක් කළේ මෙන්න මෙතනදී ප්‍රයෝජනෙයි සලකලා මේක වැඩ ගන්නවා මිස මේ ඔක්කොම දැනගෙන සිටිය යුතුයි. දැනගත්තේ නැත්නම් නිවන් දකින්න බැරිය. දැනගත්තොත් අනිවාර්යයෙන්ම නිවන් දකින්න ආයෙ වාගේ තීන්දුවලට එළෙමෙන්නේ නරකයි. ගොබණක් කරනකොට හැරමිටියක් වාගේ ප්‍රයෝජන වෙලාවට පාවිච්චි කරන්නයි මේක තියෙන්නේ. අන්නේ ඒකෙදී මේ හතරවෙනි දේශනාව වශයෙන් අපි ගන්නකොට සම්මසර ඥානෙදී අද ඒ හතරවෙනි දේශනාවෙත් අනුමාත්‍රකාවක් විදිහට ගත්තොත් සම්මත ඥානෙදී අනිච්චානුපස්සනාව සංසාර ඉස්සල්ලාම වතාවට ඉස්මතු වෙන්නේ කොහොමද කියන එක කියලා තේමාවක් දෙන්න පුළුවන්. අද දවසේ දේශනාවට තේමාවක් දෙනවනම් අනිච්චානුපස්සනාව සම්මත ඥානෙ යටතේ.
සම්මසන ඥානෙ එන්නේ ඥාන කතා යටතේ. ඥාන කතාවේ එන්නේ සම්මේගිය සූත්‍රයේ හතරවෙනි කාරණාව යටතේ. මේගිය සූත්‍රයේ එන්නේ උදාන පාළියේදී, කුද්දකනිකායේදී, සූත්‍ර පිටකයේදී කියලා අපි මතක තියාගනිමු. මෙන්න මේ සම්මසන ඥානයේදී අනිච්චානුපස්සනාව මතුවීම තමයි අපි අර ඉස්සරහින් ඉදිරිපත් කරගත්ත මාත්‍රකාවසින් ඉදිරිපත් කරගත්ත ඒ පාලි වාක් මාලාවේ සඳහන් වෙන්නේ. රූපං අතීතනාගත පච්චුප්පන්නං අනිච්චං පටිච්ච සමුප්පන්නං. කය ධම්මං වාය ධම්මං විරාග ධම්මන්ති සංකිපිට්වා වවත්තානේ පඤ්ඤා සම්මසනේ ඥානං කියලා ඔකට අටුවාව විස්තරය දෙනවා. එතන ඒක මේ පටිසම්භිදා මාර්ගය වගේ සඳහන් කර තිනේ යංකින්ච රූපං අතීතනාගත පච්චුප්පන්නං ඕලාරිකං වා සුකමං වා ආදි වශයෙන් රූප පිළිබඳව අනිච්චානුපස්සනා විතරක් නෙවෙයි අනිච්ච දුක්ඛ අනාත්ම කියන තුනටම වැටෙන විදිහට සම්මසන ඥානෙ විස්තර කරනවා පටිසම්භිදා මාර්ගය. ඒ පාඨය අනුවමයි මේ මෙතන අටුවාචාරින් වහන්සේලා සම්මසන ඥානයේදී ඉස්සෙල්ලාම ආධුනික යෝගාවචරයට ඒ කියන්නේ පෘථග්ජන භාවයේ සිට ආර්ය භාවයට ඔළුව උස් පයවසවන යෝගාවචරය අවිසින් අනිච්ඡානුපස්සනාව දකින්න හැටි මේ තල්පතේ ලියලා තියෙන හැටි අටුවාවේ දීවිලා තියෙන හැටි රූපං අතීතනාගත පච්චුප්පන්නං අනිච්ඡං පටිච්ච සමුප්පන්නං කය ධම්මං වය ධම්මං විරාග ධම්මන්ති සංකිපිට්ඨවවත්තානේ පඤ්ඤා සම්මසනේ ඥානං. මෙතන මේ රූපං කියන එක අපි අරගත්තට ඉතින් මේ පාඨයම වේදනා සංඥා සංඛාරා විඥාණං කියන පදවලටත් මේ විදිහටම දාන්න පුළුවන්. පංචස්කන්ධයටම දාන්න පුළුවන්. රූපං කියලා මෙතෙන්දි ගන්නේ පොතේ ඉස්සලම සටහන් වෙලා තියෙන නිසා. නමුත් අතරමැදි එක තැනකදී අපිට විස්තර කරන්න වෙනවා හැම වෙලාවෙදීම රූපේ අමතක කරන්න නරකයි. මොකද මේ සම්මස ඥාන විස්තර සහිත නිසා කලා මේ කොලෑ වෙන්න ඉඩ තියෙනවා. කලෑ කොලා වෙන්න ඉඩ තියෙනවා. එතකොට තමන් ආය පාරට ගන්නේ භාවනාව නිවැරදිතාවයට ගන්නේ ගුරුවරයෙක් නැතුව නමුත් නැවතත් මේ රූප සම්මසනේ. එනිසා රූපයේදී ඉස්සලා දෙන්නෙම හේතුවක් සහිතවයි. ඉතින් මේ පාඨය මේ අපි ඉදිරිපත් කරගත්ත පාලි පාඨයම ගත්තොත් රූපං ඒ කියන්නේ රූප ධර්මය අතීතනාගත පච්චුප්පන්නාන අතීත රූප ධර්මය අනාගත රූප ධර්ම පත්‍යুৎපන්න රූප ධර්ම කියන මේ තුනට වැටෙනවා. ඉතින් මේක පිළිබඳව මේ දේශනාවට අදාළයි පච්චුප්පන්නේ තමයි පච්චක්ක සම්මස්සනේ කියලා මෙතෙන්දි ගන්නෙ. ප්‍රත්‍යක්ෂ සම්මස්සනේ කියලා කියන්නේ ප්‍රත්‍යක්ෂ සම්මර්ෂණය. වවත්තාණේ කියලා කියන්නේ මේ වර්තමානයේ අස්පනා පිටේ පේන රූප ධර්ම. නමුත් ඒක දකිනකොට සම්මසන අවස්ථාවේ අනිවාර්ය මේ පුද්ගලයා අතීතනාගත දෙකට ගලපා බැලීමක් කරනවා. අතීතනාගත දෙකේ ගලපා බැලීමක් කරන්නේ කොහොමද? වර්තමානයේ මෙහෙමනම් අතීතයේ කොහොමද අනාගතයේ කොහොමද කියලා. අන්න ඒකට කියනවා අනුමාන සම්මසනේ කියලා. එහෙම නැත්නම් ණය සම්මසන ක්‍රමය. ඉතින් මේ දෙකම සම්මස්සන ඥානයේ තිබීම විසිතුරුකමටත් හේතු වන්නා වගේම සංකීර්ණතාවලටත් ඉඩ දෙනවා. ඒ නිසා සම්මස්සන ඥානය කොයිතාක් ප්‍රත්‍යක්ෂයක්ද මේ යන්නේ කොයිතාක් අනුමානද යන්නේ කියන එක අල්ලන්න අමාරුයි. නමුත් ඒ දක්ෂ මූල් වෙච්ච මෑත කාලයේ භවනා ගුරුතුරු සඳහන් කළා තියෙනවා ඒ ප්‍රත්‍යක්ෂ සම්මස්සන ඥානියත් අනුමාන සම්මස්සන ඥානියත් දෙකම විපස්සනාව කියලා. එනිසා මෙතන අනිවාර්යම ප්‍රත්‍යක්ෂයක් එක්ක අනුමානයක් ඇතිවීම ස්වභාවික දෙයක්. නමුත් ඒක කරන්න යන්න එපා කියන්ටයි මෙච්චර මේ කතා කරන්නේ. අනුමානයක් ඇතිවීම ස්වභාවයෙන් සිද්ධ වෙනවා. නමුත් ඒක ඒ වලදිගේ අල්ලගෙන යන්න යන්න එපා. එහෙම ගියොත් ප්‍රත්‍යක්ෂේ පාවා දෙනවා. ප්‍රත්‍යක්ෂේ පාවා දෙනවා. ඒ කියන්නේ මේ තමන් කරන ප්‍රධාන වැඩේ ඒ දණ්ඩ යනකොට වටපිට බලන්න ගියොත් ඒ දණ්ඩ පල්ලේ වැටෙන්න ඉඩ තියෙනවා. අරමුණ ගිලිහෙන්න ඉඩ තියෙනවා. අන්න එවැනි ප්‍රත්‍යක්ෂයේ අමතක කළ අනුමානයේදී හිත පැටලිලා දෝ, චින්තනයක් දෝ, ඇත්ත භාවනාව දෝ කියලා යම් වෙලාවක Tamanට මේ අවස්ථාවේදී කලකොල භාවයක් ඇති වුණොත් අන්න අර රූප ධර්මයට නැවත හිත යොදන්න කියන එක තමයි පටන් ගත්ත අරමුණට නැවත හිත යොදන්න කියන එක තමයි ගැලවුම් මාර්ගය. අර කියන මේකෙන් ගැලවෙන ක්‍රමය. ඉතින් ඒක නිසා යෝගාවචරයා ප්‍රත්‍යක්ෂ විපස්සනා අනුමාන විපස්ස
පච්චක්ක සම්මස්සන අනුමාන සම්මස්සන කියන මේ දෙක තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන තිබුණාට ඒක අනිවාර්යයෙන්ම භාවනාවේදී උදව් කරනවා කියන්න බෑ. දෙසරයක් තුන් සැරයක්වත් අමාරු වැඩනවා. වැඩුණාට පස්සේ ගුරුවරු නැත්තම් තමන්ම භාවනාවේ පිට ගැලවෙන ගැලවිලා කල්පනා කරනකොට තේරෙනවා ආ මේක මං අහලා තිබුණාට ක්‍රියාවත් උනේ නෑනේ. ඒක නිසා මම මේ ප්‍රත්‍යක්ෂේ බහා තබලා අනුමාන දිගේ ගියානේ. ඒකනේ මම මේ පටලැවුනේ කියලා අර මේ දෙක තර්කයෙන් ගොඩ ගන්න පුළුවන් වෙලාවක් එනවා. දවසක භාවනාවේදී හොඳට තේරෙන්න පටන් ගන්නවා මෙන්න අනුමානයේ පච්චක්කේ අනු අනුමානයේ අනු යන හැටිත් ඒකෙන් ගිහිලා වෙලාවක අනුමානෙන් අනුමානෙට අනුමානෙන් අනුමානට ගිහිලා සම්පූර්ණ කල්පනාවට වැටෙන හැටි. ඊට පස්සේ Tamandම මේක තේරුම් ගත්තොත් කිසි බාධාවකින් තොරව ආයශරය මූල කර්මස්ථානෙට රූප කර්මස්ථානෙට ගිහිල්ලා Tamanගේ අරමුණට ගිහිල්ලා ආය ප්‍රත්‍යක්ෂයේ පොට පාදා ගන්න හැටි තේරුම් ගන්නකොට ඒ කංකා විතරණය සිදු වෙනවා. සැක දුර හැරීමක් සිදු වෙනවා. එහෙම නැත්නම් මේ හොඳට මේ භාවනා කරලානේ මම මේ දකින්නේ. මේක මේ අනුමානයක් වෙන එක ප්‍රත්‍යක්ෂමයි කියලා කල්පනා ඥාන ප්‍රත්‍යක්ෂ මුවාවෙන් වංචකරන්ට ඉඩ තියෙනවා. ඒ නිසා ඒ දේ සිද්ධ වෙනකන් ඒ යෝග ආචරයා ඊ ගාවර තියෙන මග්ගා මග්ග ඥාන දසෙන සුදුසුසෙක් ලබන්නේ නැහැ. සුදුසුකම් ලබන්න නම් අනිවාර්යයෙන් මේ පුද්ගලයා මේ සැක දුර කර ගැනීම කම් භාවනා පරයන්කයකදී සක්මනකදී එදිනදා වැඩක් කරනලා මම ඉන්නේ කල්පනාවකද මම මේ ඉන්නේ අස්පනා පිට දකින්න දෙයකද මම ඉන්නේ අනුමාන අන්වේ ඥානයකද තර්ක ඥානයකද එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂයකද කියන එක කොච්චර සියුම්ද කියලා කියනවනම් ওই යෝගාවචරය ඉස්සෙල්ලා හිතෙන් තරම් ඒක ලේසි නෑ. ඒක ඉතාමත්ම සූක්ෂමයි අල්ලගන්න බැරි පුළුවන් තරමයි. ආන ඒ බව දැනගෙන ඉන්න එක්කනා දිනුම් කියන එකයි අපිට මේ ධර්ම අහංකම් දෙන්න උනන්දු වෙ යුත්තේ. මේක දන්නවනම් දිනුම් ඒ කොච්චර දැනගත්තත් එක සැරෙන් නම් ගොඩ එන්නේ නැහැ. හැම වෙලාවෙදී මේක පටලව ගන්න ගතියක් තියෙනවා. ආන ඒ නිසා මේක සුතමේ ඥානයක් කියලා අපි ගනිමු. නමුත් ඒ සම්මසන ඥානයට එනකොට සුතමේ වශයෙන් ගන්න ඒ ඥාත පරිඥාව තීරණ පරිඥාවකට තුරු දෙනවා. යෝගාවචරය තීරණය කරන්න වෙනවා මෙවැනි වූ ගම්භීර වූ ප්‍රත්‍යක්ෂයේම හිත තියාගෙන ඉන්නවද එහෙම නැත්නම් චුට්ට ප්‍රත්‍යක්ෂය හම්බෙලක කියාපාන අනුමාන ඥාන වලට යන නෑදෑයින්ට කියන යාළුවන්ට අඬහැරපාන කියාපාන තැනකට ගිහිල්ලා Tamange මේ වටිනා යෝගාවචර ජීවිතය අවුල් කරගන්නවද කියලා මේ තීරණය ඊටාම වැදගත්. මෙන්න මේ තීරණ අවස්ථාව සමාජික වශයෙන් හැම යෝගාවචරකටම බලපාන. කොච්චර ගිහි ගැතරලා හිටියත් මෙතනදී නැවතත් ඔය තීර්ධයෙන් සුද්ධ වීමක් එකලස් වීමක් ඉදිරි බැලීමක් සිදු වෙනවා. ගිහිගේ නැතුව ගිහිගේ අතාරින් නැතුව ගිහිගේම ගත කරගෙන ඉන්න කෙනාට මේක තද බල අභියෝගයක් වෙනවා. මොකද ලෝක දෙකක ජීවත් වෙන්නේ. පරියංකේ හරියනකොට ප්‍රත්‍යක්ෂයට යනවා. පරියංකෙන් එළියට ආපුවාම පරියංකේ ඇතුළේදී පරියංකේ වැරදිච්චාම ඕන අනුමාන ඥාන දිගේ ඉතින් කල්පනා කරනවා. ඉතින් එතනදී ගොඩ එනවාමයි කියලා කියන්න බෑ. ගොඩ එනවාමයි කියලා කියන්න බෑ. හුඟක් වෙලාවට ඒ අතුරු මාර්ග දිගේ ගමන් කිරීම සිදු වෙනවා. ඒක නිසා අපි ලොකු ස්වාමීන් වහන්සේගේ පොතේ සඳහන් කරලා තියෙන මේ සම්මසන ඥාන වේලාවේදී පරමාර්ථ ධර්ම පිළිබඳව අසුවිරූකම් ඇති බහුසුත භාව ඇති කෙනාට භවනා මාර්ගයේ හරි මිහිරියාවක් මතුවෙනවා. ව්‍යාකරණ දන්න කෙනාට හොඳ ලස්සන කාව්‍යයක් කියවන කොට වගේ. එහෙම නැති කෙනාට ව්‍යාකරණ දන්නේ නැති කෙනා කාව්‍යයක් ලියන්න හදනවා වාගේ ලියන වචනෙන් අකුරු වරද්දනවා ව්‍යාකරණ වරද්දනවා. කැලේ නිකන් අන්දාලියෙක් කැවිදිනකොට යණ යන තැන ගහේ හැප්පෙනවා වාගේ මේ දකින්න හැම දෙයකම ප්‍රත්‍යක්ෂයක්ද මේක අනුමානයක්ද මේක හරිද මේක වැරදිද කියලා හරියට හැප්පෙන තැන් තියෙනවා. ඉතින් ඒක කෙටියෙන් හෝ විස්තර වශයෙන් කාටත් මුණ දෙන්න වෙනවා. ඉතින් මේ බණ කියමනේ ධර්ම සාකච්ඡා කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඒව පිළිබඳව මූල ධර්ම මේ වශයෙන් යම් කලෙලියක් ඇති කර ගන්නටයි. මේ විදිහට මේ අතීත අනාගත පච්චුප්පන්න ධර්ම පිළිබඳව අකමැති වුණත් ඉතලා ඔය නාම රූප පරිච්ඡේ ඥාන පච්ච පරිග්ගා ඥාන වලින් ඒක අකමැති වෙන්න ඕනේ. කෙලින්ම වර්තමානයේ පවත් ගන්න ඕනේ. නමුත් මෙතෙන්ට එනකොට අනිවාර්යයෙන්ම හිත වාදිනයක් පෙරලා දෙපැත්තෙන් වැක්කරන වාගේ උතුරන්නා වාගේ අතීතේට අනාගතේට උතුරනවා. ඒ උතුරවුවට මොකද ඒ සෑම දෙයකම දකින්න හම්බ වෙන්නේ අනිච්ඡං කියන එක කයට්ටේන ක්ෂය වෙන ගතියෙන් බලාන බලාන ඉන්න එක මේ අල්ලන අල්ලන එක කැඩි කැඩි යනවා වගේ බිඳි බිඳි යනවා වගේ ගෙවි ගෙවි යනවා වගේ මේ ගෙවි ගෙවි යෑම පිළිබඳව දන්නේ නැත්තම්
බලාපොරොත්තුවක් නොවුනොත් බනහල නොතිබුනොත් ඒ ගෙවි රූප ධර්ම ගෙවි ගෙවි යනකොට හිත කලබල වෙන්න ඉඩ තියෙනවා. එතකොට මේ මේ අර රූප ධර්මයන්ගේ ගෙවි යෑමට අනුව අනුග්‍රහ කිරීමක් වෙන්නේ නැහැ. භාවනා නැගිටින්න වෙනවා, දාඩිය දානවා, සහලවනවා, මෙනෙහි කරනකොට ඉස් එකක් වුන් දත එකක් වුන් බඩ එකක් වුන් එන්න පටන් අර ගන්නවා. නැති අමාරුකම් මත වෙනවා. ඉතින් ඒක යෝගාවචරයට තේරෙනවා මේක මේ ඉල්ලගෙන දා ගන්න දෙයක්ද? එහෙම නැත්නම් මේක අනිවාර්යෙම සංසාර ගමනේ භාවනා ගමනේ හැටියක්ද කියලා අවුලකටපත් වෙනවා. ඒක නිසා යෝගාවචරයා මේ සම්මසන ඥානයේදී අනිච්ඡං කයත්තේන කියන මේ තනි වචනේ නැත්නම් අනිත්‍යත්වය ක්ෂය වෙන ලකුණෙන්, ගෙවි යන ලකුණෙන් මේ දැනගන්න ඕනේ කියන එක දැන පට වටහලා දෙන්නේ කොහොමද? මේ බලාගෙන ඉන්න අරමුණ මේ තුනි වෙන්න පටන් ගන්නවා. ආනාපානෙ නම් සුකුම අවස්ථාවට සුකුම තර අවස්ථාවට යනවා. පිම්බි හැකිලින් බලාගෙන ඉන්න කෙනා නම් ඒකේ පිම්බිම වාර හැකිලින වාර වෙන්කර දැනගන්න බැරි තරමට දෙක අතර සියුම් භාව මත වෙන්න පටන් ගන්නවා. ඉතින් මත වෙන්න පටන් අර ගන්නකොට යෝගාවචරය මේක වැරදිල්ලක්ද, මේක මොකද සතිය නැතිකමක්ද, මේක සමාධිය නැතිකමක්ද, උනන්දු නැතිකමක්ද කියලා එක්ක හයියෙන් හුස්ම ගන්න පටන් අරගත්තොත්, හයියෙන් පුම්බන්ඩ හකුලවන්න පටන් අරගත්තොත්, එහෙම නැත්නම් අරමුණ පේන්න නැහැ කියලා නින්දට වැටුනොත් ඒ දෙකේදිම අතුරු මාර්ග වලට වැටෙනවා, අවුල් වෙන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරය මේ අනිත්‍යත්වයේ වැටෙන්නේ ක්ෂය වෙන ගතියෙන්, ගෙවි ගෙවි යන ගතියෙන් කියලා මේකත් මේ භාවනාවම ලකුණක්ද කියලා බලන්න මම හිත කලබල කරන්නේ නැතුව හිත තැම්පත් කරගෙන අවුල් වෙන්න නොදී පවත්තන්ට ඕනේ කියන්නයි මේ ධර්මදේශනා මාර්ගයෙන් කියලා දෙන්නේ. එහෙම කාය සංඛාර පටිසම් පටිපස්ස පටිපස්සම් බලේ නැත්නම් පස්සම් භයං කාය සංඛාරං කියන විදිහට ගත්තා වූ රූප ධර්මයේ කාය සංඛාර කියලා කියන්නේ රූප ධර්මයේ සංසිද්ධුමෙන් සංසිඳුමෙන් භාවනා කරනවායි කියලා කියන්නේ ඒකේ සංසිඳවන්න දෙයක් නෑ. ඒක සංසිඳිලා තියෙන්නේ සංසිඳනකොට හිත කුලප්පු වෙන එකයි මෙතන තියෙන වැරද්ද. හිත කුලප්පු නොවෙනා තාලෙට භාවනා හිත පවත්තන්ටයි බුදුහාමුදුරුවෝ මේ බණ කියන්නේ. ඒ වනා අපි මේ කටපාඩම් කරන්නේ. ඒකයි අපි නැවත නැවත මතක් කරන්නේ. එතනදී අපිට සරණට පිහිටට ඉදිරිපත් වෙන්නේ කෙලස් නෙවෙයි, නික්ලේශී භාවයයි. අර වෙලාවේ හිත කැළඹෙන ගතියට කියන්නේ බය කියලා මේ කෙලස් වලට නමක්. කෙලස්සයිත හිත උවණාවෙන් භාවනා කරනකොට තැම්පත් වෙනකොට වුණත් හිත ඇවිසෙන්න පටන් ගන්නවා. කලබල වෙන්න පටන් ගන්නවා. කලබල වෙන්න පටන් අරගත්තාට පස්සේ අර මේ වතුර දිහා බලාගෙන ඉනකොට මූණ ගන්න හුස්ම පාර වැත්නොත් එම් වතුරට වතුර කැළඹිලා අර මූණේ ස්වභාවය විරූප වෙන්න වගේ බලන රූප ධර්මයේ යථාභූතය දක් ගන්න හම් වෙන්නේ නැහැ, අවුල් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා අනිච්ඡං කයත්තේන අනිත්‍යත්වය ක්ෂය වෙන ලකුණෙන් දැනගන්න කියනකොට දුක්ඛං භයත්තේන කියලා අටුවාචාරින් වහන්සේලා මම හැප්පිලා කියන්න පුළුවන් වචනයක් සඳහන් කරලා තියෙනවා. එතකොට බය ඇති වෙනවා නම් කෙලස් නිසා ඒක දුකට හේතු වෙනවා, නැත්නම් දුක තේරුම් ගන්න තියනවත්තා නැති වෙනවා. නැත්නම් ත්‍රිලක්ෂණේ තේරුම් ගැනීම පටලැවෙනවා. ඉතින් මේක නොවිච්ච කෙනෙක් නැහැ. හැම වෙලාවෙදීම අරමුණු තුනී වේගන එනකොට මම මොකද කරන්න ඕනෑ කියන එක ඇහුන් නැත්නම් ධර්ම සාකච්ඡාවක් නෙවෙයි. හැම ධර්ම සාකච්ඡාවෙදීම කොයි තුත්තු කුඩේකින්ද හරි කවුරු හරි අත උස්සලා කියනවා හොඳයි හොඳයි මේ තැම්පත් වුණාම ඊගාට මොකද කරන්නේ? ඒ කියන්නේ මෙතන සැකයක් තියෙනවා. ඒ කියන්නේ මේක බයක් තියෙනවා. ඉතින් ඒක දොස් කියන්න දෙයක් නැත්තේ චරුවචනාංශයේ දැනගත්තා. උන්වහන්සේ විතරයි ඉස්සල්ලාම මේ බුද්ධ කල්පේ මෙන්න මේ අවස්ථාවේදී නොසැලීන්ට ඕනෑ කියලා නොසැලෙන කමට හිත අදිෂ්ඨාන කරගත්තු උන්වහන්සේ විතර. අනික සෑම කෙනාම එතෙන්දී අනිවාර්යයෙන්ම සැලෙනවා. සැලීම මනුෂ්‍යකමක් කියලා ස්වභාවයක් කියලා ගන්න. ඒ නිසා මෙතනදී නොසැලී සිටින්ට බනහපු නැති කෙනාට කවදාකවත් බෑයි කියලා බුදුහාමුදුරු දේශනා කළා. අනිවාර්යෙන් පරතෝ ഘോഷය අවශ්‍යයි. මෙහෙම වෙන එක හරි ඒ වෙලාවේදී නිස්සද්ද වුණොත් තමයි යන්න දිනන්නේ කියන එක තේරුම් ගන්න නම් බුදු බුද්ධ හාමුදුරන්ගේ හෝ බුද්ධ ශ්‍රාවකගේ බණහලා තියෙන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා මේක එක විදිහකට බලනකොට අර සම්‍යක් දෘෂ්ටිය පහළ වෙන හැටි, මධ්‍යම ප්‍රතිපදාව තේරුම් ගන්න හැටි පිළිබඳ අයනු ආයනු පාඩම වගේ. ඉතින් මෙතන ඉන්න හුඟව දෙනකොට මේක මම නැවත නැවත කියන්න ඕන කමක් නැහැ. හුඟව දෙනේ කන හුරු කරගෙන තියෙන්නේ. මම මේක කියන්නේ ඊගාව පොට පාදා ගණ්ඩායි. ඒ මොකද්ද? මෙන්න මේ විදියට අපි හිතත් ඊගාවට තැම්පත් කරන අපි හිතමු යම් වෙලාවක හොඳට ආශස් පසාචි හෝ පිම්බීම හැකිලිම හෝ මායාවක් කරදරයක් බාධාවක් නැතුව හොඳට තැම්පත් කරගෙන ඉන්න පුළුවන් කියලා. ඊගාවට ඒ යෝගාවචරය ඒ තිරේ උස්සගත්තට පස්සේ ඊගාව තිරේ දකින්න.
ඒ තිරේදිත් ඔය විදිහම පාඩමක් අවශ්‍යයි. ඔය විදිහම උපදේශමාලාවක් අවශ්‍යයි. මොකද අර පස්සම් බයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්කති පස්සම් බයං කාය සංඛාරං පස්ස සිස්සාමිති සික්කති කිව්වට පස්සේ සතිපට්ඨාන සූත්‍රේ නැති වුණාට ඔය ගිරිමානන්ද එහෙම නැත්නම් රාහුල වාද සූත්‍රෙ පෙන්නවා පීටි පරිසංවේදී අස්ස සිස්සාමිති සික්කති පීටි පරිසංවේදී පස්ස සිස්සාමි සික්කති සුඛ පරිසංවේදී අස්ස සිස්සාමිති සික්කති සුඛ පරිසංවේදී පස්ස සිස්සාමිති සික්කති කියලා අර පළවෙනි තැම්පත් කර ගැනීම හරි ගියා නම් එයාට ආනිසංශ දෙකක් හම්බ වෙනවා ප්‍රීතිය සහ සුඛේ පහළ වෙන්න පටන් ගන්නවා. ආ දැන් මේක තමයි මම මෙච්චරලා භාවනා කරගත්ත දේ දැන් කරන්න තියෙන නිස්සද්දව නෙසලි හිත සැලෙන්න දෙන්නතු භාවනා කරන්න ඕනෑ කියනකොට ඉතින් අර කනික පීටි කුද්ධිකා පීටි ආදි වශයෙන් ඇඟ කිලිපොලාගෙන යන ගති ඉතින් ආලෝක පහසු වෙන්න පටන් අර ගන්න. ඉතින් එතෙන්දිත් යෝගාවචරය අර මේ ඕනට වැඩිය මේව ගැන කලබල වෙන්න යන්න නරකයි. මේ ඒතකොට තරමුණු කිලිහෙනවනේ. ඒතකොට වර්තමාන මොහොත පන්නනවනේ. අපි හිතමු මේක ඒක පහ වුණයි කියලා. ඒක පහ වුණාට පස්සේ ඔන්න චිත්ත පරිසංවේදී අසසි සාමීති සික්කති කියලා යෝගාවචරයෙන් කියනවා දැන් නම් හිතට අරමුණක් නැහැ. හිත විතරයි කියලා වගේ. ඒ තරමටම අරමුණ ගෙවම් කරලා හිතත් නිශ්චල කරන්න පටන් අරගන්න. ආනේ එතනදිත් ඒ යෝගාවචරය තේරුම් ගන්න ඕනේ කවදාකවත් මේ සංසාරයේ හිතට තනි කර ඉන්න බෑ අරමුණ නැතුව. මෙතන තියෙන අරමුණ සියුම් වෙලා මම දක්ෂ වෙලා. දක්ෂ වෙච්ච නිසා බාධාවක් නැතිව ගම හතුරු පාරක් නැතිව හොඳට පහහනේ වාහන මේ පාරේ මොනවක්වත් නැතුව මගේ වාහනේ විතරක් ඕන වේගයකින් යන්න පුළුවන් වගේ නැත්තම් අජටවකාශ යානයක් පොළවෙන් උස්සලා අරගත්තට පස්සේ අභ්‍යවකාශ යන්න වගේ කිසිම දෙයක් හැප්පෙන්නේ නැතුව යන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේදී උදම්මනන්නත් නරකයි. මේ වෙලාවේදී සටන පාවා දෙන්නත් නරකයි. මේක පුළුවන් තරම් මේ අලුත් සමබරතාවයට හුරු කරගන්න ඕනේ. ආන්නේ හුරු කරගෙන ඉන්නකොට මේ යෝගාවචරයට චිත්ත සංඛාර ප්‍රතිසංවේදී කියලා ඊගාව අවස්ථාවක් ලැබෙනවා. චිත්ත සංඛාර වැටෙන්න පටන් ගන්නවා. අර හොඳට චිත්ත අවස්ථාව පහු කරාට පස්සේ හිත ඇතුලේ මේ නැහැ කිව්වට මේක ඇතුලේ රැලි වගේක් තියෙනවා. මේක ඇතුලේ මොනවද හොල්මනක් තියෙනවා. මේ හොල්මන මොනවද අපි වෙන තැනකින් දැන් ඇත්තට මේ ගිය සූත්‍රයෙන් ගොඩක් ඈතට ගිහිල්ලා අපි ඉන්නේ. නමුත් අපි මේක තර්කයක් ගොඩනගාගෙන යන්නේ. ඒක සඳහා ගත්තොත් මේ චිත්ත සංඛාර කියලා හරුවත්චාන්සේ දේශනා කරන්නේ සංඥා වේදනා දෙක. දැන් හිත ඇතුලේ තන්නි ක්‍රම රජ කරන්නේ චෛසික දෙකක් සංඥා චෛසිකේ සහ වේදනා චෛතසිකේ. මේ වෙලාවේදී වේදනා පිළිබඳව සුඛ වේදනාවක් වුණත් එහි තියෙන දුක දැක ගන්න පුළුවන්. දුක්ඛ වේදනාවක් වුණත් එහි තියෙන සුඛ දැන ගන්න පුළුවන්. අදුක්කම සුඛ වේදනාවක් වුණත් ඒක සැප වශයෙන් හා දුක් වශයෙන් ඕන විදිහට පැත්ත මාරු කරලා ගන්න පුළුවන්. අන්න ඒ වගේ නිකන් පෙරලෙන පටන් අරගන්න. දුක් වේදනාවක් කිව්වට ඒක හොඳයි. මොකද හිත දුක් වේදනාවක් අපම හිතින් හිත පිට යන්නේ නෑනේ. සතිය හරියටම දුක් වේදනාව හිටිනවා. මේක දිහා හොඳට මුලයන් මැදමක බලනිනකොට මේක යනකොට සැපකුත් තියෙනවා. ඒ නිසා මේක හොඳයි කියලා. සුඛ දුක් වේදනාවෙත් ඔන්න නොදැක්ක මිහිරියාව පේන්න පටන් ගන්නවා. සැප වේදනාවක් ආපුවාම තේරුම් අරගන්න උඹ hina වෙලා සැපට ආවට උඹ යනකොට දුකයි. උඹ ආවට පස්සේ හිත හැල්ලු වෙනවා පිට යනවා. හිත නිකන් මේ සම්භෝගයට පෙළඹෙනවා. එහෙම නැත්නම් මේ සංభాෂණයට පෙළඹෙනවා. දොඩමළු වෙනවා. ඒ නිසා උඹෙත් තියෙන අඩුපාඩුවක් උඹ ආපුවාම මට හොඳක් නෙවෙයි කරලා යන්නේ කියලා යනකොට දුකක් ඉතුරු කරලා යනවා. අදුක්කම සුඛ වේදනා ඉස්සල්ලාම තේරුම් ගත්ත දවස යෝගාවචරයට මේක තමයි මම වැඩි වෙලා හිටියේ කවදාවත් මේක වේදනාවක් වශයෙන් මම දැකලා තිබුණේ නැහැ. මම මේ වෙලාවේ වෙන දේවල් වලට හිතනවා දැන් නම් ඕන වේදනාවේ දුකක් සැපක් නැති අවස්ථාවක් තියෙනවා කියලා. අදුක්කම සුඛ වේදනා දැනගන්නකොටම මිහිරි සැපක් ඇති වෙනවා. මේ භාවනාවෙන්ම මතු කරගත යුතු දෙයක් නේද කියලා. මේක නොදන්නවා නම් දුකයි. මේක නොදන්නවා නම් දුක වේදනාව ගැන නෙවෙයි හිත තියෙන්නේ. වෙන දේවල් ගැන හෙල වේදනාව පිළිබඳ අනිවාර්යයෙන්ම දැනගත යුතු මැද නොදැන යන. ඔන්න දැන් වැටහෙනවා. ඔන්න එතකොට අදුක්කම සුඛ වේදනාව දැනගත්තා වූ සුඛේ තියෙනවා. ඒක නොදැන යන එක පාට සද්දයක් ඇනවා. ඒක පාට වේද හිතවිල්ලක් වෙනකොට දුක ආචෛසිකෙන් පිට. අන්න එතකොට ආයෙත් දුක එනවා. අන්නේ විදිහට වේදනාවේ හොල්මනක් මිසක් වේදනාවේ නිශ්ච සැපයක් නැහැ. වේදනාව නිට්ටිය හොඳක් නැහැ. මංගලත්වයක් නැහැ. දුක වේදනාවේ සැප දුක ටික තියෙනවා. දුක් සුඛ වේදනාවෙත් තියෙන. අදුක්කම සුඛෙත් තියෙන නිසා මේක අර හිත ගිය තන ආදර රජ මාලිගාව හැදී වගේ තමන්ගේ දෘෂ්ටියේ හැටියට තමයි හිතේ තියෙන தත්ත්වය හැටියට තමයි මේ දුක් සැප වේදත් වෙන්නේ කියලා දුක්ඛ වේදනාව පිළිබඳ අලි පුදුමාකාර පළල් භාවයකට එන්න පටන් ගන්නවා. ඊගාවට සංඥාව අරගෙන බලනකොට මේ සංඥාව හරියට මීහරකෙක් ගියේ නහයට දාගත්ත නාස්ලණුවක් වගේ
එහාට අදිනකොට ඒ පැත්ත වෙනවා, මෙහාට අදිනකොට මේ පැත්ත වෙනවා. අපි සම්පූර්ණ වැඩ කරන්නේ හීන ලෝකෙක, මනෝ ලෝකෙක. මේ සංඥා තමයි අපි නලවන්නේ, අපි නටවන්නේ. මොන දෙයක් හරි සංඥාව මේක හරි කියලා ගත්තොත් ඒක හරි තමයි, වැරදි කියලා ගත්තොත් වැරදි තමයි. ඒ ලෝකෙට කිසිම වෙන දෙවෙනි අධිරාජ්‍යයක් නැහැ. තමන්ගේ තක තීරුකම තමයි එකම අධිරාජ්‍යය. මේ අධිරාජ්‍යය තමයි සංඥාව තීන්දු කරන්නේ. අනේ මේකනේ මේ භාවනා කියන්නේ කියලා මේ සංඥා සහ වේදනා පිළිබඳව වැටහෙනකොට ඉස්සල්ලාම හිත කුතුහලේ නිසා හෝ ඇවිස්සෙන්න පටන් ගන්නවා. දැන් මෙතනදී කොහොමද මන් දන්නේ භාවනාව ඉන්නවයි කියලා? කොහොමද මන් දන්නේ කල්පනා කරනවයි කියලා? කොහොමද දන්නේ මේක සතිය කියලා? කොහොමද දන්නේ මේක සමාධිය කියලා? කිසිම සමාධි ගතියක් පේන්නේ නැහැ. ඒ කියන්නේ අපි දන්නේ සමාධිය සමත සමාධියනේ. මෙතන එහෙම සමාධියක් නැහැ. නමුත් හිත නොදැක්ක පැති, නොදැක්ක දේවල් දිගේ පුදුමාකාර විදිහට විහිදෙනකොට අර වේදනා සංඥා කියන මේ චෛතසික දෙක ඇල්මැරිගෙන එනකොට, පණ ගෙවිගෙන යනකොට, පණ අදින වෙලාව එනකොට අසත්පුරුෂයාගේ හිත කලබල වෙනවා. බුදුරජාණන් වහන්සේ මතක් කරන මෙතෙන්දී අසත්පුරුෂ වෙන්නේ නැතුව වෙන්න මේකේ දෙයක් ඇත්තේ නැහැ. එහෙම බුලුවන් තරම් නිශ්චල හිතකින් සමාධිමත් හිතකින් බලාන හිටියොත් අන්න ඒක සම්මසනයක් වෙනවා. මේ චේතනා වේදනා සංඥා චෛසික දෙක තම තමන්ගේ රංගන දක්වනකොට ඒක පරාමර්ශණය කළොත් මේ විදිහට වේදනා එන එක මේක මමයි, මේක මගේයි, මේක මගේ ආත්මයයි, මේ සංඥා කියලා මෙව නිකම්ම මිරිඟුවක් නෙවෙයි, මේක මගේ මේ මති මතාන්තරයි, මගේ පරණ මතකයයි කියලා මෙව මම මාගේ ආත්මය කියලා ගණ්ඩ ගත්තොත් ප්‍රපංච වෙනවා. ප්‍රපංච වෙනවා නම් ඒකට කියන්නේ පරාමර්ශණය කරනවායි කියන්නේ. මතුවෙන චෛතසික ධර්ම පිළිබඳ පරාමර්ශයෙන්ට යෙදවීම තමයි පෘථග්ජනයාගේ අනිවාර්ය වෙයි. ඒ වෙයි කියද යා එන හැම දෙයක්ම තමන්ගේ මල්ලේ දා ගන්නවා. මේක මගේ මාගේ කියා ගන්න යනවා. නමුත් මේ චෛසික දෙක නැත්තම් මේ මනෝ සංස්කාර, චිත්ත සංස්කාර දෙක එනකොට මේක මම නෙවෙයි, මේක මගේ නෙවෙයි, මේක අගේ ආත්මේ නෙවෙයි. මෙන්න මේකටයි මේ විශේෂ පස්සනාව කියන්නේ, විපස්සනාව කියන්නේ. ඒ නිසා මේක මම මාගේ හැඟීමෙන් තොරව බලන එකට කියනවා සම්මසනීය කියනවා කියලා. සම්මසනීය කියන එකම මෙතෙන්දි කියන්න පුළුවන් කලබල නොවි මේ දේශ බලා සිටීම. යමක් නොකර සිටීමේ හැකියාව බැලීම තමයි මෙතනදී සම්මසනීය වෙන්නේ. එතකොට රූප ධර්ම ගැන නෙවෙයි මේ කතා කරන්නේ. රූප ධර්ම කියන තිරේ ඉක්මවාගෙන ගිහිල්ලා මතුවෙන නාම ධර්ම විශේෂ රූප ධර්ම සංසිඳනකොට වගේම සංසිඳ වීමයි. තැම්පත් කිරීමයි කෙරෙන්න ඕනේ. එතකොට වෙන්නේ කය මේ රූපං අතීතනාගත පච්චුප්පන්න අනිච්ච ධම්මං පටිච්චසමුප්පන්න කය ධම්මං වය ධම්මං විරාග ධම්මං කියලා. ඊය අර කලබල වෙන, නලියන, පොපියන, කිතිකවන වේදනා සංඥා එහෙමම නිකන් දුර්වර්ණ වෙන්න පටන් ගන්නවා. ඒකෙන් අපිව නටවන්න, ඒකෙන් අපිව නලවන්න, ඒකෙන් අපිව පිනවන්න, ඒකෙන් අපි කෝල කරන්න, ඒකෙන් අපි කෝඩු කරන්න තිබුණු ගති පිලිබඳ විශ්වසිතිය ඥානකින් එතන යන නිසා ඒවට කරගන්න දෙයක් නැති වෙනවා. හරියට තණ්හා රති රගා තුන්දෙන ඇවිල්ලා එයාගේ තාත්තට කරගන්න බැරි, මායාවට කරගන්න බැරි වෙච්ච දේ අපි කර දෙන්නම් කියලා පොරොන්දු වෙලා තමයි එන්නේ. නමුත් බෝස්තාන් වහන්සේ ඇස් දෙක අරලවත් බලන්නේ නැහැ. තණ්හාවගේ රංගාගේ රංගන දිහාවත්, තණ්හාගේ වාදන දිහාවත්, රතියගේ ඇති නැටුන් දිහාවත් මොකක්ද බලන්නේ. එතකොට මොකද වෙන්නේ? අර ගොල්ලෝ කොහොම හෙම්බත්ලා යනවා. ඒ නැත්තම් ගීකේ අරින්ද ඉස්සලා දවසේ රාත්‍රී ආපු නාටිකාංගනාව මේ පින්වත් කුමාරයාට නිදාගන්න ඉස්සලා මිහිරි නුරා ඇඟුම් පාණ්ඩයි ඒ සම්පූර්ණ අංග සංස්කරණයෙන් යුක්තව ඇවිල්ලා නටන්න පටන් ගන්නවා. එතන කුමාරයාට මේක බේන්නේ බඩේ පණුවන ලියන්නා වගේ, අසුචි කොටක පණුවන ලියන්නා වගේ අභිත්‍ය ඇත්තට හරුණට පස්සේ අර අංගනාව නැටුවට කවුද බලන්නේ? එහෙමම තැම්පත් වෙනවා. තැම්පත් වෙලා අන්තිමට කොච්චර දුරට යනවද කියනනම් අර සංගීත භාණ්ඩ උඩම වැටිලා කට ඇරගෙන හෙළුවැල්ලෙන් කෙලවක් කරගෙන බුදියාගෙන ඉන්නවා දකින්නට ඇරලා බලනකොට ආන්න පේනවා මුන්දලාගේ රංගනේ. එතෙන්දිදී තමයි තීන්දුව ගන්න ගීගේ අතාරින්. ඒ වගේ මේ රූප ධර්ම උඩ දාන කොටත්, වේදනා සංඥා උඩ දාන කොටත් උඹලා හොඳ පුළුවන් තරම් නටාපල්ලා කියලා පිටිය වැතර හැරුණොත් එව්වා එතනම හෙම්බත් වෙනවා. එව්වා එතනම මේනිකන් පරාදයටපත් වෙනවා.
විරාගයටපත් වෙනවා, ක්ෂය වෙනවා, වැය වෙනවා. මෙන්න මෙතනදී තමයි යෝගාවචරයට ජයසක්ඛඬ පිමින්න පුළුවන්. නමුත් කලාතුරකින් තමයි යෝගාවචරයේක් ඒක දිහා ඒ විදිහට විත්‍ය පැත්තට හැරෙන ගතියක් තියෙන්නේ. රූප දැක්කට නොදැක්කා වගේ ඉන්නේ. ශබ්ද ඇහුනට බීරෙක් වගේ ඉන්නේ. යා කියන්න කරන දේවල් තිබුණාට මෝඩයෙක් වගේ ඉන්නේ. හැකියාව තිබුණාට කොන්දපන් නැති වගේ ඉඳලා මෙන්න මෙතනදී ජාම බේරගන්න මිනිහට විතරයි යෝගාවචරය කියන්න පුළුවන්. නැත්නම් ඒ මනුස්සයාට විතරයි සත්පුරුෂය කියන්න පුළුවන්. ඉතින් අපේ අසත්පුරුෂ ගති වැඩි. ඒ මොකද? අපි සංසාරේ පුරාම මෙව දකින්නට උඩ දාණ්ඩයි, කියා පාණ්ඩයි, උඹලා දැක්කේ නැහැ, මං විතරයි දැක්කේ කියණ්ඩයි. එහෙම නැත්නම් එහෙම නිකන් ඉන්න මනුස්සයෙක් අවුස්සණ්ඩයි පුරුදු කරලා තියෙන්නේ. මෙයාට කියනවා කුප්පණ ගති කියලා. මෙතන තියෙන්නේ සංසිඳ වීම. ඒ සංසිඳීමේ ස්වභාවය තමයි කය ධම්මං, වය ධම්මං, විරාග ධම්මං. නමුත් මේ කය, වය, විරාග තුන මතු වෙන්නේ නැහැ අනිච්ච සංඥාවෙන් බැරි වෙනත්. මේවා නිත්‍යයි කලාතුරකින් දකින්නම වෙන නිසා කටත් අරගෙන මේක දිහා බලාගෙන ඉන්න ගියොත් හිතත් ඇවිස්සෙනවා මෙව්වත් හොඳට රංගන නටලා අන්තිමට අපින් ගානකුත් අරගන්න. ඒ කියන්නේ සංසාරයක් තව තෑගි වශයෙන්ුත් හම්බෙයි. මෙන්න මේක පිළිබඳව සම්මසනීය පරාමසනෙන් තොරව නිය ප්‍රපංච ධර්ම ඇති වෙන්න දෙන්නේ නැතුව මම මාගේ හැඟීම ඇති වෙන්න දෙන්නේ නැතුව තණ්හා මාන දිට්ඨි ඇති වෙන්න දෙන්නේ නැතුව බලන්න පුළුවන් අවස්ථාව ලැබෙන්නේ සම්මසන ඥාන දක්වාම සති සමාධි උනච්ච යෝගාචර පමණයි. අනික් කෙනෙකුට කවදාකවත් මේම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒත්තු කියන්නේ මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ කියලා නිකන් මේ ප්‍රලාප කතා කරනවා කියන. එන අපිටත් ඕවා පේන්න එපායි කියලා. පේන්නේ නැහැ. පේන්න ඉස්සලා ඒ නාම රූප වශයෙන් පච්චේ පරිගාසයෙන් හිත දියුණු වෙන්න ඕනේ. සති සමාධි දියුණුවාට පස්සේ මෙතෙන් බේන නමුත් මෙතෙන් පෙන්වත් කුලප්පු වුණොත් ආය ඩෝන් ගාලා ඇදගෙන වැටෙනවා හිටපු තැනටත් පල්ලෙහා තැනකට. මෙන්න මෙතනදි ඊටාම තැම්පත්ව තලතුණා තාලේ දැක්කට නොදැක්කා වාගේ ඇහුණට නැහුණා වාගේ මේ විදිහට කටයුතු කරන්න නම් සම්මසනීය පරාමසනීය කියන දෙකේ වටිනාකම තේරුම් ගන්න. වෙනස තේරුම් ගන්න. අපේ පෘථග්ජන ගතිය තියෙන්න සම්මර්ෂණයමයි. කියන්නේ අල්ල බදා ගන්න ගතිය. මේක මම මාගේ කියන ගතියමයි. ඒ පරාමර්ශණය මේ පරාමර්ශණයමයි තියෙන්නේ. සම්මසනේ කියලා කියන්නේ ඒක මේ අර බණ කියනකොට අපේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ මතක් කරේ මේ දලිපියක් ඒ පටිය ගන්නකොට දලිපිය අල්ල ගන්න ඕනේ අමෝරගෙන බෑ. බොහෝම සුක නම්යේ තායත. ඒ දලේ පටිය යන තාලෙට ගානට පාත්තගෙන යනවා. එහෙම නැතුව අමෝරා ගත්තොත් එහෙම දලි ගලේ වැලි ගලේ ගන්නකොට අමෝරා ගත්තොත් ගලේ ඇදුනොත් එහෙම දැල්ල ඉවරයි. පටිය ගෑවුනත් ඉවරයි. ඉතින් ඒක ගෑවෙන්නේ කැපි කැපෙන විදිහට වදින්නෙත් නැතුව අර මේ මුවාත මුවත් වෙන තාලෙට අල්ලන්ඩ සම්මසනයක් තියෙනවා. ගිනි කූරක් කරන වෙලාව ගිනි පෙට්ටියට ගහනකොට ඒකට දමල ගහලා බෑ. අමෝරාගෙන බෑ. ඒක හරියට කෝණයක් තියෙනවා, හරියට බරක් තියෙනවා. අන්න ඒ කොටට ගහපුවා වොන්න ගිනි කූරක් පරිය. එහෙම නැතු ගිනි පෙට්ටිය ඇතුලේ තියලා කොච්චර අයියෙන් හෙල්ලුවත් ගිනි කූරක් පරිගින් නැහැ. ගිනි පෙට්ටිය ගිනි කූර අරගෙන ඉවරලා වෙන ගිනි පෙට්ටිය පැත්තේ අර වෙන කොයි තැන ගැහුවත් පත්තු වෙන්නේ නැහැ. අන්න එතන තියෙන මේ කෝණයත් අන්න එතන තියෙන මේ ශක්තියත් කියන දෙක මෙතනදී යෝගාවචරයට එක විදියකට බලනකොට පදම එන්න සකස් වෙලා තියෙනවා. නමුත් ඉබේන්නේ නැහැ. හරියට නියම එල්ලයක් නිවැරදි එල්ලයක් ඒ අවශ්‍ය කරන අප්‍රමාදී ගතියත් හරි ගානට යනකොට අදියට දැලිපිය ගලේ අල්ලන්නා වාගේ පටිය අල්ලන්නා වාගේ ගිනිකූර දෙසරක් විතර ගානට ගිනිපුලුඟක් එන්නා වාගේ ගානට තමයි තේරෙන පටන් ගන්නවා. මෙන්න මේක තමයි පදම කියලා. අන්නේ පදම එනකොට තමයි Tamanda සැක සංකා දුරු වෙන්නේ. මේකට බුදුහාමුදුරුවෝ හිටියත් නැතත් මේක දන්නවනම් මම ගොඩ. ධර්මයේ පිළිබඳ විශාල දැනුමක් තිබුණත් නැතත් මේක දන්නවනම් මම ගොඩ. මේක පිළිබඳව සංගරත්නයකින් උපදෙස් ලැබුණත් මේක දන්නේ නැත්නම් මම මඩි. මේක දැනගත්තොත් මම ගොඩ. මෙන්න මේකට අවශ්‍ය කරන සීලෙ මෙච්චරයි ඊට වැඩිය වැඩි පද ඕනේ නැහැ. අන්නේ විදිහට Tamanට Taman පිළිබඳ විශ්වාසයක් එනවා බුද්ධ ධම්ම සංඝ සීල කියන හතරට වාංගු වෙලා. ඉතින් එතකොට මේ යෝගාවචරයට අනිවාර්යයෙන්ම පන්නරයක් ලැබෙනවා. පෙර නොඇසු නොවිරු විදිහට ධර්මතාවත් එක්ක රූප ධර්ම නාම ධර්මත් එක්ක කටයුතු කරන්න මෙහෙමයි කියන්නේ. ඉතියේ කටයුතු කරන්නේ මේ ඉතිසල කරගත්ත වැරදි ටික මතින්මයි. ඉතියේ වැරද්ද අපි කියනන රූප දකින්නකොට සම්මර්ෂණය වෙනකොට පරාමර්ෂණය කර කර හිටපු කෙනෙක් ඒ පරාමර්ෂණය කරපේක ලැජ්ජාවට කාරණාවක් කරන්න බුදුහාමුදුර කවදාවත් බණ කියන්නේ නැහැ. මොකද පරාමර්ෂණය තමයි අපිට අම්මලප්පලා පුරුදු කරලා තියෙන්නේ. සංසාරේ මේ ලෞකික ඥාන කියලා උගන්වන්නේම පරාමර්ෂණයමයි. ඉතියේ පරාමර්ෂණය කර කර හිටපේ කරන දැන් සම්මර්ෂණය උගන්වන්න ගියාම හරියට මේ කලිපි අල්ලන්න වගේ ගිනි කූර අල්ලන්න වගේ
හරි ගාණක් තියෙනවා ඒ මට්ටමට බස් ගන්න ඕන. ආන්නේ බැස්සීම ඉගෙන ගත්ත දවසේ තේරෙයි මොනම යක්කටවත් මේක කියලා දෙන්න නම් බෑ. යාම උත්සාහ කරලා බලන්න ඕනෑ කියලා තමන්ට තේරෙන්න පටන් අර ගන්නවා. මේක පිළිබඳව තුන්දන් අනානා හිටියොත් ඊගාචිත්තක්ෂණේ සම්මසනයක් වෙන්න පරාමර්ශන වෙනවා. ඊගාචිත්තක්ෂණේ තණ්හාමාන දිට්ඨි උපදිනවා කියලා දිගින් දිගට ඒ සංකීපීත්වවත්තානේ පඤ්ඤා කියන එකත් මෙතෙන්දි විස්තර කරන්න ඕනේ. මෙතන මේ තාම සියලු නාම ධර්ම රූප ධර්ම අන්තිම පරමාණු දක්වා බිඳගෙන නෙවෙයි මේ කටයුත්ත යන්නේ. තාම රූප සහ නාම පවතින කලාප වශයෙන්, කැටිචි වශයෙන්, ඍති වශයෙන්, සංකීපීත්ව වශයෙන් ප්‍රධාන තොග වශයෙන් පේන. ඒ නිසා සමහර විටක භාවනා කරනකොට උන්න අත නැති වුණා වගේ පේනවා. සමහරලාට යටපැත්ත නැති වුණා වගේ පේනවා. එතකොට අපි භාවනා කරනකොට කියන්නේ මම භාවනා කරනකොට යට කොටස නැති වුණා කියලා අපි ඒක වාර්තා කරන්නේ කායට සම්බන්ධ කරලා. මේ බලන්න අරමුණෙන් කොටසක් නැති වුණා කියන්න අපිට බෑ. ගුරුරැත් කියනවා නෑ එහෙම කියන්න එපා අර විදිහටම කියන්න කියලා. ඒ මොකද බබාගේ භාෂාවට පුරුදු කරන්නේ. ඒ නිසා ඒ වෙලාවේදී සමහර විටක ඔන්න එක පැත්තක් අතක් උඩ අතක් තියාගෙනකොට උඩු අත යට ගිනිකනිකන් දක්වාගේ උඩින් තියෙයකට උඩින් තියෙන අත උණු වෙලා යනවා වගේ ගින්නි ගන්නවා තේරෙනවා. එකේ යෝගාචර කියනවා අද් දෙක ගිනි ගන්නවා කියලා. ඊගාට ඔළුව හරිය විතරක් කම්පණය වෙලා සැලෙන්න පටන් ගන්නවා. ඒකට ඔළුව සැලෙනවා කියලා කියනවා. අපි හැම වෙලාවෙදි මේකේ මගේ අත මගේ ඔළුව කියන අර සම්බන්ධ කරලා මම මාගේ හැඟීම ඇති කරලා කතා කරන එක අර බබා ඔයා කවුද කියලා හෙව්වොත් එයා බබා තමයි. එයා දන්නේ නැ නමක් දන්නෙත් නැ පුතා දන්නෙත් නැ තාත්තා දන්නෙත් නැ පිරිමි ගැන දන්නේ එයා කියන්නේ තමන් අම්මා තාත්තා බබා කියන නිසා යත් බබා කියා ගන්නා වගේ අපේ වචන තාමත් වෙන්නේ අර කියන මේ සම්මුතියට අනුව තමයි. ඒ සම්මුතිය හැම වෙලාවෙම නිත්‍ය සංඥාව තමයි දෙන්නේ. මගේ අත් දෙක මෙහෙම තියෙන්න ඕන මො භාවනාදී නැති වෙන. මගේ ඔළුව හෙල්ලෙන්න නැතුව තියෙන්න ඕනේ ඔන්න හෙල්ලෙනවා. මගේ කටේ කෙල හැලෙන්න බෑ ඔන්න කෙල හැලෙනවා. ආදිවාසී මේවා එනකොට පේන්නේ නිකන් මේ නඩුවෙන් පැරදුනා යුද්ධෙන් පැරදුනා වාගේ අර ඒ කොටස් නැති වෙයි ඒ කොටස් ගෙවෙයි එතකොට ඇත්ත ඒක අරලා හෝ බලන හයියෙන් හුස්ම අරගෙන හෝ බලන නමුත අනිච්ච සංඥාවේ ඉන්න කෙනෙක් නම් මේ ක්ෂය වීම පේන්නේ මේ වැය වීම පේන්නේ මේ විරාගය පේන්නේ කියලා නොඇල්මයි මේ පේන්නේ කියලා ඒව පෙන්වන්නේ නිකන් මේ සංකේත ස්වරූපයෙන් මොකද තාම කලාප සම්මසනය සිද්ධ වෙන්නේ රීති රීති වශයෙන් කොටස් කොටස් වශයෙන් සිද්ධ වෙන නිසා යෝගාවචරයට මේ සම්මසන අවස්ථාවේදී ව්‍යාකරණය පිළිබඳව සම්මුති සහ පරමාර්ථ ධර්ම පිළිබඳව රූපනා නාම ධර්ම පිළිබඳව පුදුමාකාර පරිවර්තනයක් සිදු වෙනවා. මේ පරිවර්තනේ තමයි යාමේ විපස්සනාවට සල්ලංකරන විපස්සනාවට සමාජිකත්වයක් දෙන්නයි මේ හැම පරීක්ෂාවම කරන්නේ. ඉතින් මේ පරීක්ෂා කරන වෙලාවට ඉස්සෙල්ලා යා සාමාන්‍ය සම්මුතියේ පවතින සතෙක් පුද්ගල ආත්මගතියක් තියෙනවා. නමුත් මේ චිත්තක්ෂණේ සම්මස්න චිත්තක්ෂණේ අන්නර සත්ව පුද්ගල ආත්මයක නැති කරලා හුදු ධර්මතාවට පත් වෙනකොට සමහර විතක යෝගාවචරයක අඳුරගන්නේ මම හිතියා දන්නෙත් නැහැ මට මොනවා වුණාද දන්නේ නැහැ කියලා. අර්ථි වුණු ඔක්කොම හඳුනා ගැනීමේ ලක්ෂණ සේරම කැඩලා බිඳලා යනවා. නමුත් ඒක සිද්ධ වෙන්නේ ගොඩලි වාසේ ඍති වශයෙන් කලාප වශයෙන් එනිසා යෝගාචර තද බයක් එන්නේ නැහැ මේ වෙලාවේ. සාමාන්‍ය බයක් එනවා මොකකට හරි හිත යෙදුවොත් එතන හිස් වෙනවා. මොනවා හරි දෙයකට බැලුවොත් ඒක නැති වෙලා යනවා. නමුත් වට කොටස තියෙනවා. ආනේ විදිහට අර මේ වටෙන් හරි කමන්නේ නැහැ නිත්‍ය සංඥාව ඇති කරගෙන ටික 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 පුරුදු කරනවා. ඉතින් එතෙන්දී අර බෞද්ධ ඥාන ඇති කෙනා නම් දැනගන්නවා මේ පුහුණුවක් මේ කරන්නේ. මේ පුහුණුව කරනවා ටික ටික නැති කරලා පෙන්නනවා. නමුත් ඒ වෙලාවේදී යෝගාවචරයා මෙහෙම නෙවෙයි මේ අනිත්‍යත්වය විතරක් දස ආකාරයකට සරුවචනසේ ඒ සමසතලිස් ආකාර විපස්සනාදී පෙන්ලා තියෙනවා. ඒ දස ආකාර දකිනකොට භයක් ඇති වෙනවා නම් ඒක සම්මා ඒක මේ පරාමර්ශයට වැටෙනවා. භයක් ඇති වෙන බව දැනගෙන නිර්භය විදිහට යන්න නම් සම්මර්ශනයක් අවශ්‍යයි. එනිසා මෙතන මේ තීර්ණ පරිඥාවක් එන්නේ. මේ තීර්ණ පරිඥාවට ඥාත පරිඥාව නම් වූ බණ ඇසීම ධර්ම දැනුම අවශ්‍ය බවයි මෙතනින් කියවෙන්නේ. ඒක නිසා හොඳ දැනුමක් තියෙන කෙනාට නම් තීරණ පටන් ගන්නවා භාවනාවේ දැන් මොකද්ද තීර්ණාත්මක තැනකට ඇවිල්ලා. ඊගා පන්තියට යන්න ලෑස්ති. අපි සම්මුතිය අතාරින්න ලෑස්ති. මේක තවත් පැත්තකින් විස්තර කර දෙන්න පුළුවන්. අපි එතෙන්ට එනකම් අර මේ
නාම රූප පරිච්ඡේ ඥාන පච්චේ පරිග්ගා ඥාන කියන ඥාන මාර්ගයේ දිගේ හෝ නැත්නම් සීල විසුද්ධි චිත්ත විසුද්ධි ධිට්ඨි විසුද්ධි කියන තැන් වලට යනකම් යෝගාවචරයට ඇති වෙන කලකොල භාව නැති කිරීම සඳහා මතක් කරනවා එන එන අරමුණ මෙනෙහි කරන්න කියලා. මෙනෙහි කිරීම සවිස්තරව කරන්න කියලා. පිම්බීම පිම්බීම වශයෙන් හැකිලිම හැකිලිම වශයෙන් ආනාපානය කරන කෙනෙක් නම් ආශ්වාසය ආශ්වාසය වශයෙන් ප්‍රශ්වාසය ප්‍රශ්වාසය වශයෙන් ඊගාවට සක්මන වම දකුණ වශයෙන් යනකොට එනකොට කනකොට බොනකොට සෑම අවස්ථාවකම ඒ දේවල් කුඩා කුඩා කොටස් වලට කඩලා ඒ ක්‍රියාව මෙනෙහි කරන්න කියලා. ආන්නේ මෙනෙහි කරන යනකොට විශේෂයෙන්ම පරියංකේදී සමහර විටක සක්මනේදී ඒ මෙනෙහි කරගන්න බැරි තත්වෙට පිම්බීම හැකිලිම කියන දෙක අතර වෙනසක් නැහැ, හුදු කම්පන වේගයක් විතරයි. ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර වෙනසක් නැහැ, හුදු පිරිමැදීමක් පමණයි. ආදි වශයෙන් දෙක නම් කරගන්න බැරි දෙන්නට නියුන්නු දෙන්නෙක් වගේ දෙන්නම එක විදිහට පේන හිට වෙලාවක් එනවා. එතකොට අර මෙනෙහි කිරීම ඉබේම හැලෙන්න පටන් ගන්නවා. ඒ හැලීම සිදු වෙනකොට ඒ යෝගාවචරයාගේ හිත එක්ක නින්දට බර වෙන ගතියක් එනවා. මෙනෙහි කිරීමෙන් රත් කරගෙන ධ්‍යාන හිටියේ එහෙම නැත්තම් සැක පහළ වෙනවා. දැන් මෙච්චර හොඳට තිබුණු ආස්වාද ප්‍රසවාස මොකද මේ තුනි වෙලා නැති වෙලා විරංජන වෙලා ගියේ කියලා. මෙන්න මේ දෙක නැතිවීම සඳහා කියනවා මෙනෙහි කිරීමේ ආරේ ආඩ වෙනස් කරන්න කියලා. ඇතිවීමේ ආස්වාද ප්‍රසවාස දෙක වෙන්වෙන් මෙනෙහි කරတဲ့ ඉන්න නැති නිසා, ඒක වළංගු නැති නිසා දැනෙනවා කියලා මෙනෙහි කරන්න කියලා. මේට වැඩි ටිකක් සංකීර්ණයි. නමුත් බෞද්ධත භාවයේ පිණිස අපි මතක් කරගනිමු. ඒ යෝගාවචරයා දකින දකින දේ ආහන ආහන දේ මෙනෙහි කිරීම සරන් උනන්දු භාවනා කරන කෙනෙක් කියලා. එතකොට මේ පුද්ගලයා ඉස්සල්ලාම සක්මනේදී අපි ගනිමු. සක්මන කෙළවරට යනකොට ඔන්න කවුරු හරි හොල්මනක් හෙල්ලෙනවා පේනවා. සුදක් දකිනවා. දකිනකොට මේ පුද්ගලයා රූපයක් කියලා මෙනෙහි කරන්න කියලා තමයි උන් උපදෙස් දෙන්නේ. නමුත් මේ පුද්ගලයා අපිටම රූපයක් දකින වතාවේ මිනේ කරන්න දක්ෂ වුණා නම් යම් වෙලාවකට එයාට පේන්න පටන් අර ගන්නවා. සක්මන කෙළවරට ගියාම රූප විතරක් නෙමෙයි ශබ්දත් ඇහෙනවා. අනිකුත් ඇඳගෙන ඉන්න ඇඳුම් වල හුළඟේ වගේ කහට අනිකුත් පහසත් ලැබෙනවා. මෙව සේරම රූප ශබ්ද ගන්ධ රස කොයි එකටත් හිත කැඩෙනවා. පාදේම හිත පවතින්නේ නැහැ. මේ කැඩීම සිද්ධ වෙන්නේ රූපයේ ඇති කරන ඒ වස්තු රූපයේද නැත්තම් මේ වර්ණ රූපයෙන්ද නැත්තම් ශබ්ද රූපයෙන්ද ගන්ධ රූපයෙන්ද රස රූපයෙන්ද පහස රූපයෙන්ද එහෙම නැත්තම් මේ ඇහි ඉඳලා කනට මාරවීමද වෙන්නේ, කනේ ඉඳලා නාසයට මාරවීමද වෙන්නේ, නාසයෙන් ඉඳලා දිවට මාරවීමද වෙන්නේ, දිවේ ඉඳලා කයට මාරවීමද වෙන්නේ කියලා ඒ ඉන්ද්‍රියන් මට්ටමේ නේද මේක සිද්ධ වෙන්නේ කියලා රූපයක් කියලා මෙනෙහි කරපේකන දකින්නවා කියන තැනට මෙනෙහි කිරීම මාරු කරන්න පුළුවන් තත්ත්වයකට. රූප කියලා කියන්නේ බාහිර ආරම්මණය. දකින්නයි කියලා කියන්නේ ඒ වස්තු මේ චක්කු රූපේ. නැත්තම් චක්කු ප්‍රසාදේ. එතකොට මේ දැකීමෙන් ඇහිවීමෙන් ඒව මාරු වෙන්නේ චක්කු ප්‍රසාදෙන් සෝත ප්‍රසාදෙන් නෝ සෝත ප්‍රසාදෙන් ඝාන ප්‍රසාදෙන් මේවා තේරෙම සිද්ධ වෙන්නේ ඔළුව ඇතුලේ විතරයි. මුළු ලෝකේ කොතන තියෙන දේවල් උනත් ඇවිල්ලා වදින්නේ ඇහි ඕපේ කනේ ඕපේ නාසයේ ඕපේ මෙව අතර මාරුවක් නේද වෙන්නේ කිව්වම භාවනාවර ඈත ලෝකේ දසදහසක් වල පැතිරිච්ච භාවනාව දකින්නවා අහනවා ගන්ධ බලනවා රස බලනවා කියලා ద్వාර මට්ටමට ගන්න පුළුවන් කීකරුකමක් එනවා. මේක යෝගාවචර ජීවිතයේ විශාල පරිවර්තනයක් ඇති කරනවා. මේක එදිනදා වැඩවලදී තමයි සිද්ධ වෙන්නේ. හැබැයි මෙනේ කරන්න නැති එකනට කවදාකවත් ඒ රසය විඳ ගන්න හම්බ වෙන්නේ නැහැ. මම නැවතත් කෙටියෙන් මතක් කරනවා මේ කියාපේක බාහිර ආරම්භන රූප ශබ්ද ගන්ධ රස කියන ඇහකන දිවනාසය සම්බන්ධ කරන දේවල් මෙනේ කිරීම මේ වෙලාවේදී අත්‍යවශ්‍යයි. අත්‍යවශ්‍ය කෙනාට ආරම්භකයේට මොන්ඩිසෝරි පන්තියේ උගන්වන්නේ රූපය සද්දයක් ගන්ධයක් කියලා මෙනෙහි කරන්නේ. නමුත් මේක හොඳට පුහුණු වුණාට පස්සේ යෝගාචර තේරෙනවා මේක රූපයකට වඩා දැකීමක් වශයෙන් මෙනෙහි කරන එකයි වටින්නේ. මොකද ඇහි සිද්ධ වෙන්නේ. ඇහිමක් ගන්ධ බැලීමක් රස බැලීමක් පහස දැමීමක් කියලා ඇතුළට ගැනීමක් සිද්ධ වෙනවා. මේ මෙතන දක්ෂ වෙච්ච එක්කනට පේන්න පටන් ගන්නවා මේ දැනීම තමයි රූප ශබ්ද ගන්ධ රස වශයෙන් දැනීම ස්වරූපයයි තියෙන්නේ. අරිතත්වදී පුංචි තැනකට ගත්තාම දැනීම කියන්නේ එකම මධ්‍යස්ථානයෙන් තමයි එක්කෝ ඇහ මාර්ගයෙන් රූප පේනවා කන මාර්ගයෙන් ශබ්ද ඇහෙනවා ආදි වශයෙන් විසිරෙන්නේ කියලා අරිතත් වඩා ඊටාමත්ව කේන්ද්‍රගත වෙච්ච මධ්‍යස්ථානට හිත ගන්න පුළුවන්. ඒ නිසා මෙනෙහි කිරීම කට්ටයන් තුනකින්
ආපව මධ්‍යස්ථානට ගන්න. ඕනම කැළඹිච්ච වෙලාවක අපි මෙනෙහි කරන්නේ රූපයක් රූපයක් කියලා. ඒක කීකරු වෙච්ච ගමන් බලනවා බලනවා නැත්තම් දකින්නවා දකින්නයි කියලා. ඊට පස්සේ දැනෙනවා දැනෙනවා කියන එකට අඩු කරගන්න පුළුවන් වෙච්චාම තේනවා මුළු ලෝකෙම එළිය තියෙන මේ දැනීම කියන මධ්‍යස්ථානයෙන් පිටතට විහිදුවන ප්‍රක්ෂේපණයක් විතරයි. ඒ ප්‍රක්ෂේපණේ අන්තිම කෙළවරට ගියාම මොන භෞතික විද්‍යාව කියනවා. ඒක ඇවිල්ලා ద్వාර මට්ටමේ මේ රූපෙට ආලෝකයෙන් පමණක් වර්ණ රූපෙන් පමණක් සංවේදනය වෙනවා මිස ඇහැ සද්දවලට ගඳවලට ප්‍රතිචාර කරන්නේ නැහැ. ඒක සංවේදී වෙන්නේ රූපයට පමණමයි. කන රූපෙට නැහැ. සද්දෙට පමණමයි. ආදි වශයෙන් එක එක ආයතනයක් එක එක දෙයට විශේෂණය වෙලා තියෙන ආකාරයත් මේ ආයතන මට්ටමට විශේෂණය නොවිච්ච විඥානයක් දැනීම මට්ටමින් නොමරි ඉන්න බවට සිහි නැති වෙලා නැති බවට ක්ලාන්ත වෙලා නැති බවට දිගට පවතින බවත් කියන මේ මට්ටම් තුන තේරුම් ගත්තට පස්සේ අපිට තේරෙන්න පටන් ගන්නවා මේ විශාල වශයෙන් රූප ශබ්ද ගන්ධ මට්ටමේ ඉන්නවනම් කොච්චර ශක්ති විනාශයක් සිදු වෙනවද කොච්චර පටලවිල්ල සිදු වෙනවද හැම දෙයක්ම වගලා ගැනීමක් වෙනවා අහකන්නයි ඔඩොක් වේදා ගැනීමක් වෙනවා ඊට වැඩිය ගොඩාක් සංවරයක් වෙනවා ඉන්ද්‍රයන්ගේ ඇහ කන දිව නාසය මට්ටමින් මේ වෙලාවේ මගේ ක්‍රියාත්මකනේ ඇහද කනද නාසයද කියලා ගත්තහම හැම ඇතුලේ තමයි භාවනාව. ඊටත් පස්සේ ගියාම මේ ඇහ කන දිව නාසය ක්‍රියාත්මක වෙන්න නම් හිත එපාය විංශ කරන්න මේ වෙලාවේ ඇහද ඉස්සරහට ගන්න කනද ඉස්සරහට ගන්න කියලා අන්න ඒකගෙම කුඩුම්බෙලකින් අල්ලගත්තාම දැනුමෙන් මෙයා තමයි මේ නටවිල නටන්නේ කියලා ඇහ කන දිව නාසයටත් වඩා කේන්ද්‍රීය ස්ථානයක් හරියට හොරමුලේ නායකයෙක් අල්ලගත්තා වගේ මේ ඥාණය මේ විඥාණය දැනගන්න පුළුවන් වෙච්ච වෙලාවේ අපි මේ කට රටවට කර කට වැටබඳිනවට වැඩිය කටවට කර රට වැටබඳින එක ලේසි. නමුත් උපාරණයට කියන්නේ රටවට කර කට බැඳ වැටබැඳත් කටවට කර වැටබඳින්න බෑ. ඒ මොකද අනුණ්ඩ වෙයි. Taman donna leesi. අන්න ඒ වගේ මේ අහද තියෙන ලෝකේ හොද හොද පිරිසුදු කරන්න හදනව වෙනුවට මේක දකින හිත මේක දකින දේ පිරිසුදු කරගත්තොත් ඔක්කොම පිරිසිදුයි. අන්න එතෙන්ට එනකම්ම සම්මසන ඥානයේදී ඉතාම සූක්ෂම මට්ටමේ පරමාණු මට්ටමේ නොපෙනුනහට කලාප මට්ටමේ ලොකු ඉන්ද්‍රිය සංවරයක් එන පටන් ගන්නවා. අන්න ඉන්ද්‍රිය සංවරය සම්පූර්ණ අනිත් පැත්තට පිස්සු හැදෙන්නත් ඔයහා සමානම පාරක් තියෙනවා කෙලස් බරිත කෙනාට. ඒ වගේම බයසයිත කෙනාට කෙලස් අධික කෙනාට. අපි කියනවා නිත්‍ය සංඥාවේ සුඛ සංඥාවේ සුභ සංඥා නිතරම පෝෂණය කරමින් කුමාර ජීවිත ගත කර නැත්තඳ මේ ගැන ඇහෙන කොට සහලවනවා බය හිතෙනවා මොකද ඒ අනිත්‍යය ක්ෂය භාවයේ පෙන්නන අතර දුක වැටෙන්නේ භයන් තුලින් තමයි අනිච්ඡං khයත්තේන දුක්ඛං භයත්තේන අනත්තං අසාර කට්ඨේන කියලා මේ තමන් භාවනා කරන්න කරන්න තමනුත් මේ දකින්න රූපවලත් තියෙන අසාර භාවයේ මම කට අරගෙන බලන්න දෙයක් නෙමෙයි තියෙන්නේ හොඳට බැලුවොත් අල්ලන්නේ නැහැ. හොඳට බැලුවොත් මේක අතාරින ගතිය තියෙන්නේ කියලා සම්මසන ඥානෙදී ඇතිවෙන මේ පරිවර්තනය අර කියන විදිහට මෙනෙහි කරන ක්‍රම මාර්ගයෙන් නාම ධර්ම රූප ධර්ම මාර්ගයෙන් සම්මුති පරමාර්ථ මාර්ගයෙන් ඇතිවෙන මේ වෙනස නිසාම අටුවාචාරින් වහන්සේලා සඳහන් කළා තියෙනවා මේක තීරණ පරිඥාවක් කියලා. යෝගාවචරය තමංගේ යෝග ජීවිතේ තාමත්ම වටිනා තීරණයක් ගන්න වෙලාවක්. ඉතින් ඒකෙදී භාවනා හොඳට මෙහෙම පරියන්ක ඉඳලා නැගිට්ටොත් දකින දකින අහන අහන හැම දෙයක් තුළම විනිවිදන ගතියක් එනවා. මේ දැක්ක දැක්මට පෙන්නන රූකඩේ නෙවෙයි විනිවිදන ගතියක් එනවා. ඉතින් එතනදී මම අර ගිය පාර මතු කරපු වාදය මතින් විසඳන්න බැරි තැනකට යනවා. ලෝකේ අතීතක් සම්මර්ෂණය කළ යුතු දේවල් සබ්බං පරිඤ්ඤයං කියලා තෝ ඔක්කොම කළ යුතුයි කියලා හරුවත් ඥානසේක තනක දේශනා කළා තියෙනවා. සබ්බං භික්කවේ පරිඤ්ඤයං. එහෙම නැත්නම් ඔය ධම්මචක්කපවත්තන සූත්‍රයේ සඳහන් කළා තියෙනවා දුක්ඛ සත්‍යය පරිඤ්ඤයං කියලා. හැම දෙයක්ම බලන්නේ ඒක. ඉතින් අපිට පුළුවන් දෙක ජීවිතයක් ඇතුළත ලෝකේ තියෙන සෑම රූපයක්මත් ඒකට පහළ වෙන සෑම චක්කු ප්‍රසාදයකුත් චක්කු විඥානයකුත් ලෝකේ තියෙන සෑම සද්දයකුත් සෝත විඥානය සෝත ප්‍රසාදයත් ආදි වශයෙන් මේ ධර්ම කොටස් සේරම අපිට බලන්න පුළුවන් වෙයිද? එතකොට මොකද්ද බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන්ගේ අතර වෙනස? ආදි වශයෙන් මූල ධර්ම මේ ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. ඉතින් ඒක නිසා අටුවාචාරින් වංශලා මේකදී සඳහන් කරනවා ඒ සබ්බේන සබ්බං කියන විදිහට සියල්ල සියල්ල දැකීම අවශ්‍ය වෙන්නේ නැහැ නිවන් දැකීමට.
පදේස සබ්බ වශයෙන් අපි ධර්මානුරූපව ජන්මානුගතව ගෙනාපු අපිට ආවේනික දුක්තික ඉදිරිපත් වෙයි. ඒ ටික බැලුවොත් ඊටු ටික අනිවාර්යයෙන්ම තේරුම් ගැනීමේ ශක්තියක් එනවා. සම්මා සම්බුද්ධත්වයට නම් සියල්ල සියල්ලෙන් දැනගත යුතුයි. ඒකයි සාරාංශික කල්පලක්ෂය මේ සම්මර්ෂණය කරන්නේ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දස දහසක් වල කෙරුවේ නෑ. ජම්බුද්දීපයේ ඇත්තා වූ අවිඥානික අවිඥානික සියල්ල සම්මර්ෂණය කරා. අපේ ලොකු ස්වාමීන් වහන්සේ පොතේ පැහැදිලිව සඳහන් කළා තියෙනවා මේක පිළිකා රෝගයක් වගේ දෙයක් වැල්ලැදෙන ඥානයක්. දිගින් දිගට දිගින් දිගට යන්න පුළුවන් නිසා සීමාව දැනගෙන නතර කරන්න ඉගෙන. කොහොමද නතර කරන්නේ? පරියන්කේ නැගිටතර පස්සෙත් දකින දකින දේ තුල ඒ මතු පිට බැල්ම වෙනුවට ඇතුළට තියලා ගිහිල්ලා ඒක අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් බලන ගතියක් එනවනම් ඒ ඇති කියලා තියෙනවා. ඊට පස්සේ හිත දිගට ඕම එක ගන්න. ඉතින් ඒක පිළිබඳව විසුද්ධි මාර්ගයත් සැහැණ තීරණාත්මක දනකට අවිල්ලා තිනවා. යේච සම්මස්ස නූපගා තේසුතේ යස්ස පාකටං හොಂತಿ සුකේන පරිග්ගහං ගච්ඡanti තේසුතේන සම්මසනං ආරභිතබ්බං. සම්මස්ස නූපගා සම්මසනේට අනුගාමි වෙන්නා වූ යම් ධර්ම කොටාසයක් වෙනවද යමක් යමෙකුට ප්‍රකට වේද්ද අන්න එතනින් පටන් ගන්න ඕනේ. සුවසේ පරිග්‍රහ කරන්න පුළුවන් හරිය කරන්න එතනින් සම්මසනේ ආරම්භ කරන්න. යේන රූපා රූප ධම්මා යස්සාති යෝගිනෝ තේසු තේන සම්මසනං ආරපිතප. යම්තා රූප ධර්ම කොටසක් තියෙනවනම් නාම ධර්ම වලින් ඉස්සලාම රූප ධර්මයෙන් පටන් ගන්න ඕනේ. පටලවිලක් වුණොත් ආය ගන්න රූප ධර්මයෙන්. ගත්ත ගමන් ඒක මනින්ද කියන්න පුළුවන්. ඒ වරදින්නේ ආපහු නාම ධර්ම කියන සියුම් තැනට යන්න පුළුවන්. ඉතින් ඒකෙදි මේ අපි කොච්චර කතා හරිනොත් කොච්චරක් ඇත්තට සම්මර්ෂණය කරනවද කියන එක කම්මැලියා මේකට සමාහලට දැම්මට තේරෙනවා කියලා ඉක්මන පණින් දී තියෙන නිසා මේ සම්මත සමාධිය ඉක්මන් කරන අද පාවතු වෙලා තියෙන සමහර මේ භාවනා ගුරුවරු සඳහන් කළා තියෙනවා එහෙම හරියන්නේ නැහැ සියල්ල කටයුතුයි කියලා. ඒ සියල්ල කටයුතු කරනකොට ස්කන්ධ වශයෙන් රූපස්කන්ධය විතරක් බෑ පංචස්කන්ධෙම කරන්න ඕනේ. ద్వార වශයෙන් ඇහ කන දිව නාසය කය මන කියන හයම කරන්න ඕනේ. ආරම්මන වශයෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන ඔක්කොම කරන්න ඕනේ. හය වශයෙන් විඥාන චක්කු විඥාන සෝත විඥාන ආදි වශයෙන් විඥාන හයම කරන්න ඕනේ. ස්පර්ශ ආයතන චක්කු සම්පත් සෝත සම්පස් ආදි වශයෙන් කරන්න ඕනේ. ඒක වේදනා චක්කු සම්පස් පටි චක්කු සම්පස්ස ජා වේදනා සෝත සම්පස්ස ජා වේදනා ඒ වගේම සංඥා සේරම පීර පීර බලන්න ඕනේ කියන අදහසක් ඇති කර තියෙනවා. ඒ වගේම චේතනා, තණ්හා, විතක්ක, විචාර, ධාතු හය, දසකසින, ධ්‍යාන, අප්‍රමඤ්ඤා, පච්ච පටිච්චසමුප්පාද භව තුන ආදි වශයෙන් සෑම දෙයක්ම සම්මතයට දාලා බලන්නේ කියලා. ඉතින් මේක අර කෙටියෙන් ගමන් කර නැතු විවේචනය කරනවා. මෙහෙම ගියොත් එක ජීවිතයක අතුරත ඊගාව ඥානයට යන්න හම්බෙන එකක් නැහැ. මේවා පරීක්ෂා කරන්න වෙනවා. ඒ නිසා ටීකාව සඳහන් කර තිනවා යථාපාකටං විපස්සනාබිනිවේසෝ යමක් පරියංකේදී භාවිතා ප්‍රකටද එතනින් බැසගන්න පච්චා අනුප්පහට්ටන්තේන උපායනෝපට්ඨපෙත්වා අනවසේතුතෝච සම්මසිතබ්බං. පසුව තාම මතුවෙච්ච නැති කොටස් ඥාන මාර්ගයෙන් ඥාත පරිඥා වශයෙන් තීර්ණ පරිඥා වශයෙන් උපායේන දැන් වායෝ ධාතු හොඳට ප්‍රකට වුණා නම් එතන ආපෝ තේජෝ පටවි තිබිය යුතුයි. පෙනුන්නේ නැතුණාට එතන තිබෙනවා කියන අදහසෙන්. ඒ වගේම මට මේ ඇහැ පිළිබඳව මේ විස්තරේ පේනවනම් කනෙත් ඔය සමීකරණෙමයි. නාසෙත් ඔය සමීකරණෙමයි කියලා අච්චට මෙච්චනම් මෙච්චට කොච්චරද කියලා ගණන් ක්‍රමයක් අංක ගණිතය උගන්වනවා ඒ කාර්යය. 120 නම් 240යි. ආන්නේ ක්‍රමයට ප්‍රත්‍යක්ෂ නොකලට ඇති කියලා. ඉතින් මේක තමයි මම ගියත් පාර්ථ මතක් කරේ. ගුරුකුල වාද දෙකක් තියෙනවා. අනුමාන සම්මස්සනේ කොතෙක් පැවතිය යුතුද? සමහර කෙනා සියල්ල ප්‍රත්‍යක්ෂයට ලක් කළ යුතුයි කියලා කරන්න බෑ. මගේ පුද්ගලික මතය කරන්න බෑ. ඒ නිසා තමන්ට විශ්වාසය ඇති වෙනකන් ගිහිල්ලා ඉතුරු ටික අනුමාන ක්‍රමයට යන්න හරියට පස්සේ ඒ යෝගාචරය බැලූ බැලූදී කවදාකවත් හදිසි තීන්දුවකට එන්නේ නැවත නැවත බලලා මේක තුලත් අනිත්‍යත්වයේ තියෙනවා මේක තුලත් දුක්ඛත්වයේ තියෙනවා අනාත්මයේ තියෙනවා කියලා දැක ගන්න මට්ටමට යන්න පුළුවන් වුණා නම් දුක දකින්නකොට බය නැතුව යන ඉතල දුක දකින්නකොට බයක් ඇති වෙන්නේ අනිත්‍යත්වයේ දගෙන බයක් ඇති වෙන්නේ සම්මසන ඥානෙදි ගිය එකනට ඕනේ දුකක් ඕනේ නැතිවීමක් ඇදී විදිමත් දකින්නකොට හා මේ නේනම් මේ අනිත්‍යත්වය මේ නේනම් මේ දුක්ඛත්වය මේක අනාත්මත්වය කියලා අර 40 ආකාර සම්මසනක මේට යනකොට අනික්යත්ව අනේනිච්ඡන් කියලා නිකටල්ලි තියාගන්නකොට මේ මොනවා හොඳට ඒක දිහා පරාමර්ශණයෙන් තොරව සම්මර්ෂණය කරන්න පුළුවන් නම්
තේරෙනවා මෙන්න මෙතනින් ගොඩෙන්ඩයි මම හදාන්නේ. අනික ගොල්ල මේක පිළියම් කරලා සංසාරේ කකා කකා යණ්ඩයි හදාන්නේ. අපි මේකෙන් ගොඩෙන්ඩ හදන්නේ කියලා දැට හෙනවනම් ලොකු සංසඳාන් කළ තුන ඒ ඇති සම්මසන ඥාන පිළිබඳව තීරණයකට එළඹෙන්න. එහෙම නැත්නම් අනිදිවල් සේරම කරන්න පටන් අරතෝ කාලය පිළිබඳව ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ විතරක් නෙමේ යෝගාවචරයට සමහර සංකීර්ණතා මතුවෙන්නේ ඉඳී තියෙනවා. විශේෂයෙන්ම මේ කියන අංග සම්පූර්ණ වුණාට පස්සේ ගුරුවරයා දෙන උපදෙස් පවා පිළිනොගන්න ඉඳී තියෙනවා. මේ ගුරුවරයා මෙහෙම භාවනා කරපු කෙනෙක් නෙමෙයි, මට විතරයි මේ ටික තේරෙන්නේ. මේගොල්ලෝ මේ යන්තම් දැනගෙන උගන්නන කට්ටිය, ඒ නිසා මගේ දැනුම ශ්‍රේෂ්ඨයි කියලා සමහර වෙලාවට ගුරුවරයා ඉක්මනවා. එහෙම නැත්නම් අනවශ්‍ය විදියට අනුන්ට ගුරුහරුකම් දෙන්න ගිහිල්ලා වල අමාරු වෙටෙනවා. මේ සංකීර්ණතාවයක් තියෙනවා. ඒක පිළිබඳව දැනගෙන අපේ කර්මානුරූපෝ ජන්මානුරූප ජන්මාන්තර ගතව අපේ ආකාරයට මතුවෙන දේ අනිවාර්යයෙන්ම සම්මසනය කළ යුතුයි. කොටහක් අනුමාන සම්මසනයට තිබ්බහම අපිට තේරෙන පටන් අර ගන්නවා හිත ප්‍රපංච ධර්ම දිගේ නෙවෙයි දැන් දුවන්නේ. අනිච්චානුපස්සන, දුක්ඛානුපස්සන, අනාත්තානුපස්සන. ඒක පරියන්කේදී විතරක් නෙවෙයි. සක්මණේදී සිදුවෙනවා. එදිනදා වැඩවලට සිදුවන යම් වෙලාවක පරාමර්ශනයේ වැටචිකමන් Tamanට හිතෙනවා මවන්නේ කොට තරම් වෙන්නේ නැහැ මේ රූපයක් දැකලා මේක මේ නිත්‍ය සුඛ සුභ වශයෙන් ගන්න එක. ඒ වුණත් කෙලෙසිත අර නොසණ්ඩාල විදියට ස්ත්‍රියාන් පුරුෂයන් කෙරේ, පුරුෂයන් ස්ත්‍රියාන් කෙරේ, කාම කෙරේ, ලස්සන රූප කෙරේ ඇදෙනවා. ඇදෙනවත් එක්කම ස්වයම්භූවම Tamanටම වැටහෙනවා නම් ඔන්න පාලනිකෙන් තොරචාම හිතට වෙන දේ කියලා. ඒක තමයි අපිට සම්මසල ඥානයේ කෙලවර වශයෙන් සඳහන් කරන්න වෙන්නේ. ඉතින් මේ උග දෙනෙක් මෙවුවා යම් ප්‍රමාණයකට අත්දකලා තියෙනවා. කියවිච්ච හරි උඟක් දෙවෙනි සැරේ කියවීමක්. කෙසේ නමුත් මේ ගොනුව මේ ඉදිරිපත් කිරීම තමන් කරගෙන යන භාවනාවට මම හිතන ඒකාන්තයෙන් උදව් උපකාර වෙයි කියලා. ගත වෙන්නේ සාර වස් කාලයක්. ඉතින් මේ කටත එකතු කරගෙන පළවෙනි අතාවට පයින් කෙනෙක් නම් පුළුවන් තරම් ඒ ප්‍රශ්නයක් මතුවෙච්ච වෙලාවේදී පරාමර්ශනය අතහැරලා සම්මර්ශනය දිහාට හිත යොදා ගන්නට මේ ඥාන ඒකාන්තයෙන් හේතුභූත වේවා. යම් කෙනෙක් අත්දකලා තිබ්බා නම් අපි හිතනවා නම් පළවෙනි මාර්ග ඥාන ලැබුවයි කියලා දෙවෙනි එකේදීත් මේ වාගෙන් පටලවිලක් ආවයි කියලා බය වෙන්න එපා. නමුත් වාසනාවක් තියෙනවා, එයාට ගුරුවරයෙක් උපදෙස් නොදුන්නත් පට බේර ගන්න පුළුවන්. නමුත් වගේ බණක් අහුවට පස්සේ ධර්ම සාකච්ඡා කරලා පස්සේ ඒක තියුණු වෙනවා. ඒ කල්පනා ඥාන තියුණු වෙනවා. එයාට තනත් ඒකට සමීක ප්‍රයෝජන තියෙනවා. සීල දිනාටම 100 මේ ධර්ම කොටස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිති ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. සීල දිනාටම සැනසීමුදා වේවා කියලා මම ප්‍රාර්ථියන්ට පින් දිවෙන් ඥාතීන් සීපත් කර ගැනීමේ, පරමාර්ථ සීපත් කර ගැනීමේ මේ දේශනා සත්‍ය ශ්‍රවණ සතිවාරය සමාප්ත කරන්න අපිට අවස්ථාව සැලසෙයි. දුකම දැනීම. දැනීමට පස්සේ ආයේ විඥානයක් කියන එකක් මේ තියුණාද? මේ ප්‍රශ්නේ වර්ණගෙන විදියෙන් උත්තර දෙන්න බෑ. එහෙම මේ සංඥා වේදනා දෙකෙන් පස්සේ මතු වෙන්නේ කියලා කියන කතාවෙන් මේ ප්‍රශ්නේ වර්ණගන්නේ. එහෙම හරියටම එකම රේඛාවක් නෙවෙයි තියෙන්නේ. ඒක මම ඔය අපේ කටුකුරුන් දේශාංශකේ බණ අහනකොටත් මතක් කරා නිකම් පස්සට දාලා පටලවාගෙන තියෙන්නේ කියලා. මේ මොකද ඒක එතන හරි සංකීර්ණ තැනක් තියෙනවා. ඒක වෙනම අපිට සාකච්ඡා කරන්න වෙනවා. ඇහැට රූපයක් වදිනකොටම ඉස්ලාම ස්පර්ශය ඇති වුණාට පස්සම වේදනා සංඥා පහළ වෙයි. ඒකට කියනවා ඉස්ලාම ඉන්ද්‍රිය පටිබද්ධව චිත්ත වීතිය දුවනවා. ඊට පස්සේ ඒ රූපෙම අල්ලගෙන ඒක මත චිත්ත වීති 3ක් 4ක්වත් දුවන්න ඕනේ මේක රූපයක් කියලා දැනගන්න. සද්දයක් නෙමෙයි, ආනාපානෙ නෙමෙයි කියලා දැනගන්න. ඒ රූපයක් ඇවිල්ලා ආපాతගත වුණාට පස්සේ ඒ අරමුණම අරගෙන ඒ චිත්ත වීතිය 4 හැරයක් විතර දෝංකාර දෙන්න ඕනේ. නැත්නම් අපේ හිතේ වාර්තා වෙන්නේ ඉඩ වෙලා නැහැ. ඒ දෙවෙනි හැරේ දෝංකාර දෙනකොට රූපෙ නෙමෙයි මුල් වෙන්නේ හිත විතින් ඇති කරන වේදනා, චේතන, පස්ස සඤ්ඤා මානසිකාර විදිහට රූප ධර්ම නියම මෙව පටන් ගන්න. ඊගාව සැරේ අර දැකපු දේ රූප ප්‍රිය රූපයක් නම් ඒක පිළිබඳව මනාප හිතින් පරාමර්ශනය කරගෙන තමයි හිත පහළ වෙන්නේ. එහෙම නැත්නම් අපි දෙවෙනි සැරේ බලන්නේ නැහැ ඒකදියා. එක්කෝ එක බලන්නේ ද්වේෂයක් තියෙනවා. එහෙම නැත්නම් මෝහයක් තියෙනවා. ඒක නිසා ඒ රූපේ නැවත බලන්නේ. ඒ රාග ද්වේෂ මෝහ තුනෙන් පටලවා ගත්තට පස්සේ වේදනාව තමයි රාගේ නම්
මේ සුඛ වේදනාව, ද්වේෂේන දුක්ඛ වේදනාව, මෝහේන අදුක්ඛම සුඛ වේදනාව කියන වේදනා චෛසිකේ චේතනා පහළ කරලා ඒන සංඥාව අපි හිතින් දාපු සංඥාව. ඊට පස්සේ තමයි පස්සේ පහළ වෙන්නේ. ඒ නිසා පළවෙනි චිත්ත වීදියේ ස්පර්ශයෙන් ධර්මයෙන් පටන් ගන්න ගියාට දෙවෙනි චිත්ත වීදියේ ඒක මතින් නැගිට දෝංකාර සද්දවල පස්සේ හම් වෙන්නේ පස්සේ. ඒ නිසා පස්සෝ හිතතරන් ලේසියෙන් අල්ලන්න අමාරුයි. ඒ අවිධර්මයේ කියනවා මේ පස්සචෛසිකේ තමයි ඉතාමත්ම අමාරු දේ. ඒ ස්වාමිනාසිකේ බණේදී කියුනේ නැහැ උන්වහන්සේ කිව්වා මේ දෙවණියට එන ධර්ම කොටාසේ ස්පර්ශ නෙවෙයි මුල් වෙන්නේ. ඉස්සල සිත් වීති ඇතිවෙච්ච වේදනාව. ඒ වේදනාව නිසයි දෙවණිය සරිතත් ඒ රූපෙ දිහා බලන්නේ නැත්තම් බලන්නේ නැහැ අපි. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නේ වර්ණගෙන එක වැරදි. ඔය වර්ණගෙල්ලෙන් උත්තර දෙන්න බෑ. ඒ නිසා වේදනා සංඥා දෙකට පස්සේ ස්පර්ශය පහළ වෙනවා නැත්නම් වේදනා සංඥා දෙකට ඉස්සලා පස්සේ පහළ වෙනවා කියන දෙක මම විවෘතව තියෙනවා. චිත්ත වීජේ පළවෙනි සැරේට ගාහනතරට ගහනකොටම නම් ස්පර්ශය නිසා තමයි සද්ද වෙන්නේ. දෙවෙනි සැරේ ඉන්න දෝංකාරවලදී අයි ගැහිල්ලක් ඕන ඒකෙන් යන සද්ද එනවා. ඒක තමයි රූපයක් වැඩිච්ච ගමන් ඇත්තට මේ රූප ධර්ම නිසා තමයි ස්පර්ශයේ විඥාන පහළ කළේ. ඒ රූපයම අරමුණු කරන දෙවෙනි සැරේ හිත විසින් චිත්ත ආයිචි මේ විද්‍යාව දුන්නු. ඒ දුවනකොට ඒ රූපේම නෙමෙයි බලන්නේ අපිට උනේ රූපේ අපි බලන්නේ. අපි ඒකේ කොරාගෙන් බලනවනම් ඒක ප්‍රියමනාප කරලා තව ලස්සනට පේනවා. ද්වේෂෙන් දැක්කනම් කැදෙන දිගේ එහෙම නැල්ලත් ඇදට පේනවා. මෝහෙන් දැක්කනම් ඉතින් මතකෙට යන්නේ නැහැ. ඉතින් ඒ නිසා දෙවෙනි සැරේදී ස්පර්ශය යන්නේ හතරවෙනි චෛත්‍යකේ විදියට. වේදනාව තමයි ඉස්සරහට. ඒ නිසා අපි ඔය කතා කරන්නේ කොයි චිත්ත වීජයද කියලා මම මේ අභිධර්ම අදහසක් මේ ඉදිරිපත් කරන්නේ නැතුව අපිට කතා කරන්න බෑ. ඒ නිසා ඔය උපාසක මතය ප්‍රශ්න නගන්නේ පළවෙනියෙන්ම ඉන්ද්‍රිය ප්‍රතිපදව පහළ වෙන චිත්ත වීතියද එහෙම නැත්නම් හිතෙන් වමාරණ චිත්ත වීතියද කියලා මට ෂුවර් නෑ. නැත්නම් මට පුළුවන් තව ටිකක් ඔක් විග්‍රහ කරන්න. මම අහන ප්‍රශ්නේ වර්ණ ගන්න දන්නවනම් මම කැමති ඉස්සරහට යන්න. ඉන්නේ නර උපාසක මතය අහගමු මේක මොකද්ද මේ කියන්නේ නඩු ඉවර කරලා ඉන්නේ. වාසමන්තර අයිතියක් තියෙන හැම කියන්නේ. ඉතින් කියන්නේ මොකද්ද ප්‍රශ්නේ කියලා? ඕන එකක් කියයි කියලා. ඒක නිසා මේ නිරන්තරයෙන් සංඥාව ගැන නිරන්තරයෙන් මායාව විඥාන ගැන මායාව. ඒ මායාව නිසා තමයි නිරන්තර වශයෙන් යන්නේ කියලා තමයි. ඔය ඒකෙදි මතක තියාගන්න පළවෙනි සැරේට ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව ඇති වෙච්ච එකෙන් නැවත මතුවෙනවා ගෝධෝංකාර සත්‍යයක්. ඒකෙදි වැඩ පිළිවෙල සම්පූර්ණ වෙනස්. පළවෙනි සැරේ අපිට වෙන තැනකින් තිබුණ හිත ඇහැට ගණ්ඩ නම් රූපයක් වදින්න ඕන. නමුත් ඊට පස්සේ ඒ රූපෙම දෙවෙනි සැරේ බලනකොට ඒ රූපේ පෙන්වුවත් එක නැතත් එකයි හිත විසින් ඒකට ආරෝපණයක් කරනවා. අපි ඉන්නේ චිත්ත වීති මාර්ගය ඇහැ කන දිවනාසේ ඇහැ විතරයි වැඩ කරන්නේ අන්තිම සේරම එතකොට පෙන්ෂන් ගිහිල්ලා. එකක්වත් වැඩ කරන්නේ ඇහැ මතින් දැන් දැකපු රූපෙට මේක හොඳයි කියන හැඟීමෙන් බලනවා දෙවෙනි සැරේ බලන්නේ අටවැටිය කියලා ලොකුවට ලංගවලා ප්‍රියමනාප. නරකයි කියලා බලුවනම් දෙකින් විතරක් දැක්ක මේ වෙලාවේ කියලා අරක දිහා බලන්නේ දෙවෙනි සැරේ අසුබෝ තමයි. අන්නේ ඒ වෙලාවේදී චෛසික පස්සපන්ති වෙන දහන වල කරන්නේ වෙන ඕඩර් එකට. ඉතලාම ආපදාගත වෙනකොට වදින්නේ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන ක්‍රමයට. දෙවෙනි සැරේට පහළ වෙන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ක්‍රමයට. ඉතී ඒ දෙක මම මේ දැම්මේ ওই විඥානය පිළිබඳව තියෙන මායාව පෙන්වන්න නම් ওই දෙක අතර වෙලාවක් නැහැ. එක පාරටම වෙනවා. උපමාවකට මේ පින්දවාචනකට බලන්නකො සයිඩ් කණ්ණාඩියක් දැකලා රිලවා. ඌ අල්ලන්න හදනකොට අසීමිත වරක අල්ලන්න හදන ඉස්ලාම් සරේ ඌ මේ රූපය දකිනවා. දෙවෙනි සරේ ඌ දකින්නේ ඒ රූපේ නෙවෙයි හැබැයි තෙන්නේ හිතුවක්කාර රිලෙවි. මම නෙවෙයි දකින්නේ ඌ. වෙන රිලෙවි. ඌ ඒක අල්ලන්න හදනවා. දෙවෙනි සැරේ දකින්නේ ඌම නෙවෙයි ඌට වැඩිය කැත එහෙම නැත්නම් ඌට වැඩිය විශාල ඌට වැඩිය බයලවන සුළු ඌට වැඩිය අභියෝගශීලී රිලෙවෙක් දකින්න ඔය හැබැයි. ඒ දෙවෙනි සැරේ ඉඳලා ඌ ඉතින් මොනව කරුණාද කියලා ඌ දන්නේ නැහැ අපිට තේරෙන්නේ නැහැ අපි එකතේ බලනකොට අපි රිලෙවෙක් වෙනවා. අපිත් ඒක බලන්නේ. ඌන්න රිලෙවට විද්‍යාවේ අපිටත් වෙන්නේ ඒකම තමයි. අපිට රිලෙවට වෙච්ච දේ පිළිබඳව ලැජ්ජාවක් ඇති වෙනවා අපිට මාන්නයක් ඇති වෙනවා. අපි ඒ රූපේ දිහාම බලන්නේ. ගේකුරුල්ල ගේල්ල වල මේ කඩවල වල ලක්ස්පෙටින් වලට කොටනවා කොච්චරක් කරනවා කනවා ටිකක් හොයාගෙන ආයෙනවා
කොට කොට ඉන්න මොකද ඒක ඇතුලේ වෙනවා ගේ කුරුල්ලෙක්. ඌට පේන්නේ මගේ ගෑණි ඉන්න තැන තව කුරුල්ලෙක් ඇවිල්ලා මෙතන මේ දෙල්ලම් කරනවා. ඌ මැරනකම් අරකට කොට කොටයි. බලන්න ඌ දැසේ ඌ දකින්නේ කෑ. ඇත්තටම පළවෙනි සැරේ ඌ දකින්නේ නැති දෙවෙනි සැරේ ඌ දකින්නේ මගේ ප්‍රියම්බිකාට ආවෝ හොර වාහේ කෙනෙක්. අනේ දෙවෙනි සැරේදී විඥානයේ විසිනුයි අර මේ දකින්න දෙයට එහයින් මගේ මේ කූඩුව ළඟ තියෙන්නේ මගේ ගෑණි මේ ඉන්නේ. ඒ ගෑණිට ආවෝ මේ එන සල්ලාලෙක් තමයි මේ කියලා ඒ හැඟීම බලන්න බලන්න දකෝ දකින්නෙත් නෙවෙයි ඊට පස්සේ ඌ පිස්සු වැටිච්චි ආලක මණ්ඩායෙන් වැඩ කරන්නේ. ඒ නිසා ඔය දෙවෙනි චිත්ත වීදියේ ඉඳලා අපි දැන් භාවනාදි ගිහිලා බලනකොට දකින්න කොටම දකින්න තරින් නතර කරන්න කියලා කියන්නේ උන්නේ දෙවෙනි චිත්ත වීදියේට ඉඩ නොතබයි. අමාරුයි. අහු වෙනවමයි. ඒත් මේක කියන්නේ මේ සබම්බුපුලක් කියලා තේරුම් ගන්න පුළුවන් නම් භාවනාදි හරි දකින්න හැම වාරෙදීම භාවනා මානසිකාරයක් වෙනවා. මේ දැකපු දේ දෙවෙනි සැරේත් ඒ විදිහටම දකින්න නම් එසේ මෙසේ විනියකට බෑ. අපි දෙවෙනි සැරේ දකින්නේ අපි විසින් ආරෝපණය කරපු එක. එක්ක රාගින් එක්ක ද්වේෂින් එක්ක මොහේ. එක්ක තණ්හාමාන දිට්ඨියලි. ඒක තමයි අපි සංසාරේ පුරුදු කරලා තියෙන්නේ. ඒ නිසා පළවෙනි සැරේ දැක්කට පස්සේ දෙවෙනි සැරේ ඒක රාගයෙන් දකින්නකම් අපිට ආසාවක් තියෙනවා. මරණ චිත්තක්ෂණෙත් ඕක වෙලා ඌ ඊගා සැරේ අල්ලන්නේ ඊගා ආත්මයල්ල. ඊගා ආත්මය අල්ලන්නේ අපි විහිින් දාපු අපි විසින් ඇති කරන ලද ප්‍රක්ෂේපණය. මම කියන කාලෙදී එහෙම තමයි කියන්නේ. එහෙම තමයි මහසීසයට සඳහන් කරලා තිනවා. එක අරමුණක් මත චිත්ත වීටි හතරක් දිවුවට පස්සේ තමයි ඒ අරමුණ රූපයක්ද සද්දයක්ද ගන්ධ රසද්ද වෙන කරන හැටෙන් දැනගන්නවත් මෙසේජ් එක මේ සිග්නල් එක දැඩි වෙන්නේ හතර සැරයක් එක දිගට දුවන්න ඕනේ. නැත්තම් අපේ රෙකෝඩ් එකට යන්නේ නැහැ. අපි ඒක හැලෙන අපිට සංඥාවට එන්නේ නැහැ. අපේ මතකෙට එන්නේ නැහැ. අහුවෙන්නේ රාග නිසා. අවිනේ ද්වේෂේ නිසා අවිනේ මොහේ නිසා ඊට පස්සේ ඒක අපි අල්ලනවා කියලා කියන්නේ සේරම අමතක කරනවා රහද්ද හැදෙනව අමතක වේදනා මේ රූප දකින්නකොට ශබ්ද ගන්ධ රස සේරම පාවා දෙනවා අපිට තේරෙන්නේ නැහැ මොකද අපි අරකේ රාගයෙන් හරි ද්වේෂයෙන් හරි ලොල් වෙලා ඒ විතර නෙවෙයි ඒක නෙවෙයි දකින්නේ ඒකට අපි ප්‍රක්ෂේපණය කරන දේ හිත ගිය තැන ආදර රජ මාලිගා සා පළවෙනි චිත්ත වීතියේදී ස්පර්ශය මුළුණාට පස්සේ දේවල්දී වේදනා චේතන සංඥා ඉස්සර වෙලා ඒ අනුව තමයි ස්පර්ශ පහළේ. දෙවෙනි හැරේ ඒක නෙමෙයි අපි දකින්නේ. මේක හරි මේ ඒක ලස්සනට ඔය 55 56 මේ ඥානසෝජි මතක් කරා. නමුත් ඥානසෝජි උනාට වැඩි අවධානය යොමු කරේ අර දෙවෙනිට ඇති වෙන චිත්ත වීති ගැන. අපි ඉස්සල්ලාම වෙන චිත්ත වීති අමතක කරන්න බෑ ඒක. ඇත්ත. ඒකෙන් තමයි අර දෝං කාරණාගෙන ගහන්නේ අමතක කරන්න. ඊට පස්සේ සද්දයක් අපි හිත වැඩ කරන්නේ අනිත් වගේ ගාන්ටකට ගහන ස්වරූපෙන් තමයි. සාමාන්‍යයෙන් විඥානයේ පරිවිඥාන විඥානේ පැත්තක ඉන්නවා. ඔය ඒක ඇති කරන්නේ ඉස්සර සැරේ විඥානේ ඒකෙන් ඇති වෙනවා. බලන්න කවුද කියලාද? අපි දැක්කේ කියලා කියන්නේ දැකපු දේ රාග දෝෂමෝ නිස්සරණ අපි ඒකම දකිනවා. රාග ද්වේෂ මොහ නැති වුණොත් එimhe අපි කරන්නේ ඒක හැලෙන්නා. බලන්නේ දෙවෙනි සැරේ රාග ද්වේෂ මොහවත් විතරයි. නැත්තම් බලන්නේ. බුදුජානන්සේ කියනවා ditte ditta මතන් කියලා රාග ද්වේෂ මොහ නැතුව ඒකම නැවත පුළුවන් නම් බලපන්. එතකොට අන්ධයෙක් බැලුවා වගේ තමයි බලන්නේ. බැලුවට මොකක්වත් ඇතුළට දන්නේ නැහැ. ඒකයි අපි භාවනාවෙන් කරන්නේ. දෙවෙනි චිත්ත වීතියේදී දෙවෙනි චිත්ත වීතියේදී ප්‍රක්ෂේපණ කරන්නේ නැතුව නිකන් බලපන් කියලා කියන්නේ. යයි එතකොට ප්‍රත්‍යක්ෂමයි යන්නේ. අනුමාන නෙවෙයි. හිතින් භාවන එකක් නෙවෙයි ලකේ. ප්‍රත්‍යක්ෂම දිගින් දිගට ඕක බලන්න දෙයක් නැහැ නේ. ඕක හෙටක් තියෙන. ඕක ආයෙක ෆොටෝ කරලා ලොක් කරලා ළඟ තියාගන්න දෙයක් නැහැ. ෆොටෝ කරලා ලොක් කරලා ළඟ තියාගන්න මේක රුචිනන්නේ. අපි ඒ නිසා දෙවෙනි සැරේ බලන්නේ රුචි මනසෙන්. රුචි මනසෙන් බලපුවා රූපේ නෙවෙයි පේ. ඊට වැඩිය වෙනත් ruci දෙයක් තමයි පේන්නේ. ඉතින් ඒකකොට අපි කියනවා උඹට පේන්නේ නැහැ එහෙම දෙයක් බලපන් මට මේක කොච්චර උඹට සසස්වාදයක් නම් මම මැට්ටා. මට මේකේ පුදුම රසයක් නේ තියෙන්නේ මේ මිනිස්සු මේ දිනු කරලා නැති මනසකින් ඉන්නේ කියලා අර මිනිස්සු ගොරකෝ කියලා සලකන. මොකද Taman මේ රාගයේ යුක්ත නෙවෙයි මේ මිනිස්සුන්ට පේන්නේ නැහැ. ඉතින් ඒකට ඒ ඥානංසංශ කියනවා මේ තනකොළ ගහක අග පිනිබිඳුවක් එල්ලලා තිනකොට හරියට කෝණයකින් බලනකොට දේ දුන්න පේනවා.
ඉතින් මම මෙයාට කතා කරනවා ආ දෙය දුන්න කියලා. ඒ මනුස්සයාගේ වෙන දෘෂ්ටි කෝණයක නිසා ඌ කියනවා පිස්සු දෙතන ජීවිත පුළුවන් කියලා. ඒක කියනවා උන්ට රසාස්වාදයක් නැහැ. දේශන බලන්න දන්නේ නැහැ. පින්නේ. මම ඉන්න තැනට ඇවිල්ලා බලුවොත් මට පෙන්වන්න බැහැ ඊට පස්සේ. එයාට බලන්න පුළුවන්. ඒ නිසා ඒ බලන කෝණය දෙන්නේ කොට සමාන නැහැ. එකම වස්තුව තමයි. ඒ කෝණය අනුව තමයි ආලෝකය කැඩී යෑම සිද්ධ වෙන්නේ. ඉතින් මෙයාම කියනවා තනවග පිනිබිඳුව අරයාගෙන අනිත්‍ය සංඥා කරනවා. මම පිස්සු බලන්න දේ දුන්නා නෙපේ. වර්ණ ලංකන්නේ කොච්චර ලස්සනද මේ මොච බලන්නේ අනිත්‍යනේ මට වෙන්නේ සුන්දරත්වයේ කියලා. ඒත් එයා බලන දෘෂ්ටි කෝණයෙන් පේන්නේ තනවග පිළිබිඳුව. මට වෙන්නේ දේ දුන්නා. ඉතින් ඕක තමයි මේ සඳු. කොහොමද මේ අපි මේ ගෑණි මිනිහට ගහපා දෙන්න හදන උදේ ඉඳලා හැන්ද වෙනකන් කියන්නේ ඕක තමයි. මේ ගෑණ කොච්චර කිව්වත් ඇති වැඩක් නැහැ නේ මම බල විදියෙන් බලන්න බෑ. ගෑණි කියනවා මේ මිනිහට පිස්සු. අර මේ කියලා කාලා බීලා ඇවිල්ලි වල ගෙදරැල්ල පිස්සු කරනවා. මං විඳ මං රිදෙන දුක මේ මිනිහට පේන්නේ නැහැ. රාජ්‍ය රෝ කරන දේ කැබිනට් එකට පේන්නේ. කැබිනට් එකේ එක මිනිස් කෙනෙක් දකින්නේ අනෙක් විදියට ඕක ඌ බලන්නේ ඔගේ පරාමර්ශන ක්‍රමයේ. ඉතින් බුදුරජාණන් කියනවා මේ එක්කෙනෙක්ව බොරු නෙවෙයි කියන්නේ. ඔක්කොම කියන්නේ ස්පර්ශයක් ඇතුව තමයි. නමුත් ස්පර්ශය පුතක් පුතක්. විදීගේ ස්පර්ශයත් නෑ දකින්න දෘෂ්ටි කෝණේ මෙයා බුදුරජාණන් ඔක්කොම පෙළ. මෙයා මේ බලන්නේ මේ කතා කරන්නේ ඇත්ත. නමුත් මෙයා ඒකට විරුද්ධයි. මොකද මෙයා බලන්නේ වෙන දෘෂ්ටි කෝණයක්. ඉතින් බුදුරජාණන් දෙකම දකින්න නිසා අයි තාත්තා හොඳයි කිව්වත් ඇද්දී අම්මා හොඳයි කිව්වත් ඇද්දී ඒ නිසා නංගියේ මල්ලියේ පවිතේ මේ දෙන්නම හොඳේ කියලා බුදුහාමුදුරුවෝ බණක් කිව්වා. ඔය දෙකෙන්ම ගන්න දෙයක් නෑ. ඔය දෙකෙන්ම දකින්නේ අපිට ඕනේ දේ. පළවෙනි චිත්ත වේදී අපි ඉක්මනට අමතක කරනවා. මොකද ඒච්චර කලර්ෆුල් නෑ. ඒක ඒච්චර අර එක්සජරේෂන් එකක් නෑ. ඒකම අමාවපෑමක් නෑනේ. ඊට පස්සේ අපි දකින්නේ පස්සේ අපි ඇති කරන ඉතින් ඒක නිසා දිත්තේ දිත්ත මතන් වල දැකීම නතර කරන්නේ නැහැ. දැකීම හුදු හෙළුවෙන් සිද්ධ වෙන්න ගන්න අන්දන්නේ. මේ සංස්කරණය කරන්නේ පුරුද්දට එන සංස්කරණේ hina වෙනවා. ඔබ දැන් මට පෙන්වන්න හදන්නේ මෙතන නැති දෙයක්. නිකන් ඔබ මට්ටමින් ඔබ හිටපන්. මම මගේ ඇහෙන් බලන්න. කියන්නේ දිත්තේ දිත්ත මතන් නතර කරන්න. ඒතරේ මොනසේ ටික ওই තරම් ගන්න තරම් ඒකේ පස්සේ වටනාකමක් හෝ තරම්ම උක අකමකා දාන තරම් ද්වේෂයක් හෝ නැහැ. ඉතින් සාර ප්‍රශ්නේ වර්ණනගෙනකොට විඥානය පිළිබඳ තේරුම් ගන්න ඔය එක සාධකකින් ගන්න බෑ. මෙන්න මේ වාගේ අපි මේ රිලව පළවෙනි බැල්මයි දෙවෙනි සැරේ පටලවාගෙන අල්ලගෙන බැල්මයි කියන එක ඒක ඒ දන්නේ උඩ බල්ලයි කතාවේ ඒ ශාන්ත මතක් කරනවා. හැම පැත්තෙම අපිට සිද්ධ වෙන්නේ අපි සාමාන්‍ය ෆස්ට් ඉම්ප්‍රෙෂන් කියලා එකක් තියෙනවා. ඒක තමයි අපි තීන්දුව කරන්නේ. ඕන දෙයකට පළවෙනි ආකල්පය. ඒක පටලව ගත්තට පස්සේ ඉතින් ඌට කරන්න දෙයක් නෑ, මූට කරන්න දෙයක් නෑ. ඒක තමයි දුවන්නේ. ඒක තමයි අපි වෙනස් කරන්න හදන්නේ. ඒක තමයි නඩු කියන්න හදන්නේ. නීතිය පෙන්වන්න හදන්නේ. සේරම විහිළු වැඩ. නොදීවුණු මනසේ ගහපා දීලා වැඩක් නැහැ. ගහපා දීලා බෑ. නමුත් ඒක අපි තේරුම් ගත්තොත් අපි ඉන්නේ මෙන්න මේ වාගේ විඥානයේ විසින් කරන මායාවක කියලා. පළවෙනි සැරේට ඇත්තක් තියෙනවා. දෙවෙනි සැරේ ඉඳලම මම අපාන. ඉතින් අපි මේ ඔප්පු කරන්න හදන්නේ, මැරෙන්න හදන්නේ, ගහපා දෙන්නේ මේ ඇති කරන මායාව සත්‍යයක් කියන්නේ. මේ කටියත් එක තරඳු කරනවා. කිව්වට අහන්නේ නැනේ තේරෙන්නේ. මට වගේ තේරෙන්නේ නැහැ මෝඩ. මලුණ මේ මට තියෙන මෝඩකම මට තේරුණා නම් මම කෑ ගහන එකක් නැහැ. ඉතින් විඥානය පිළිබඳ ඔයිතන විදිහේ එක හේතුවකින් විඥානය විස්තර කරන්න බෑ. ඉස්සරහ තියෙන සංස්කාර පස්සේ තියෙන නාම රූප මැද තමයි විඥානේ ඉන්නේ. ඒ විඥානයේ කටයුතු මෙහෙම ෆෝසෙප් එකකින් අරගෙන කදාවක් කොට දීලා කපල කොටල බලනවා වගේ බලන්න දෙයක් ඒක නැහැ. එතන ඇති කරන මේ ප්‍රක්ෂේපණයක් තමයි විඥානයත් ඒ වගේම ප්‍රතිඋත්පන්න දෙයක්. දුඹර ගොයර තේරෙනවද මේ කියනවා හොල්මන්ද? තේරෙනවද? අනේ තේරෙන බයසම් කියමුකෝ. කාය ප්‍රත්‍යඥය කියුවාම දෙයක් නැහැ. සුද්ධාවාසයේ ඉන්නවනම් විතරක් අනාගාමී වුණා නම් එතකොට ඒවා ටික යම් කිසි සුද්ධ වෙලානේ. ඉතින් ඒ නිසා මේ මනුෂ්‍ය ලෝකයේ කියන තියෙන මේ නරාවලමයි තිරිසන් ලෝකයේ අපායේ දිවි ලෝකයේ කිසිම වෙනසක් නැහැ. කොහෙ ගියත් කක්ක ගොඩ. කිසි ගියත් ඔය අනිල් තමයි තියෙන්නේ. කොහෙ ගියා පින් කරලා යඳනේ ඉන්නේ නේ. ගියාට පස්සේ ඇවිල්ලා කියන්නේ හරියට මහන්සිලා පින් කරන්නේ මොකද ඒ ගිහිල්ලා සුද්ධ දිව්‍ය භෝජන වළඳමින් නන්දන වෙන්නේ පෙන්කෙලින්දයි යන්නේ. ඒ කෙලියත් මේ මවාගත්ත රූපෙක හේව නැල්ලක මවාගත්ත හීනෙක ජීවත් වෙන. ඊට වැඩි බුදුහාම කියන අසුචි වලේ හිටියත් දැන් මේ දකින්න එක මේ හිතන එක කියලා වෙන් කරගන්න පුළුවන් නම් නැත්නම් මේ හිත විසින් කරන විකාරය මේ හිතට වෙච්ච විකාරය කියලා නිවන් තමයි.
ඒක ලේසි නෑ. මොකද හේතුව අපි තරම් අබ්බැහියක ඉන්නේ. හැම වෙලාවෙම අර දෙවණියට අපි ඇති කරන දේ ඉස්සලා දකින්න ඇත්ත රූපෙට වැඩිය ඔප්පු කරලා දෙන්නේ නෑ මේ නට. ඇත්ත රූපෙන් නතර කරගන්න පුළුවන් නැත්නම් මතුවෙන මතලාගේ ප්‍රත්‍යක්ෂයෙන් ඉන්න පුළුවන් නම් අර එන මේ වන්දිබට්ට කතාවල්, ස්තුති කතාවල් මේක පිළිබඳව කියන ආගප්ලාට නෙමෙයි උඹ හිටව. මේ ඇහෙන් පේන එක දීපනේ මට කවුරුත් මොකටේ. කේලම් වල යන හෙල්ලම් පොඩ බලන්න. කේලෙ මෙදී ඔක ලස්සනට පේනවා. මේ හොඳට තමනුත් හිටපෙගේ තව කෙනෙක් ඇවිල්ලා ඔයා දැක්කේ නේද? බුදුරැස් වීදුනානේ අර මෙතෙන් එහා පැත්තේ පොඩ්ඩක් එහා පැත්තේ තිබුණේ මේ රැස් වීදුනේ නෑ. සිවිතර 100ක් විතර විතර ඔක්කොම දැක්කණේ කිව්වලා. එයාත් කියනවා මම 100කට දාගන්න මාත් දැක්කයි කියලා දාගන්නේ. ඒක සාමාන්‍යයෙන් දෘෂ්ටියේ පැවැත්ම කියලා ෆිසික්ස් වල උගන්වනවා. ඒක බලන්න ඔය හන්දාවට වන්දනා කරන්න ගියාම අපි මේ හොඳට බුදු පිළිම දිහා බලන් හිටියොත් මේකට වටේ තියෙන රස්මාලාවත් එක්ක හොඳ බහයක පාට ඇස් එක වැවුවොත් ඒ ආලෝක තිබුණ දැන් කඳුරු වෙනවා. අනෙක් හරිය වර්ණවත් වෙනවා. ඒ කියන්නේ ඇහි වෙන්නේ දෘෂ්ටි යස්ති සෛල වලින් කේතු සෛල වලට මාරු කරනවා. කේතු සෛල වැඩ කරන්නේ ආලෝකයට සංවේදී, යස්ති සෛල වැඩ කරන්නේ අඳුරට සංවේදී. අහපු ගමන්ම ඒක නෙගටිව් එක පෙන්නනවා. ඊට පස්සේ අපි දැන් ඇහැ බලනවානේ. අපි බලනවා නෙමෙයි කරන්නේ ඇත්තටම. ඒකට අපි බලනවා වාගේ දෘෂ්ටියේ ප්‍රවැත්මක් තියෙනවා. දැන් පෙරහැර පෙන්නනවා නම් ටෙලිවිෂන් එකේ පෙරහැරේ පන්දම් අරන් ගන්න පන්දම් පිටිපස්සේ රැල්ලක් පෙන්නනවා මේකේ. පන්දම ගෙනියන එක දිගේ විකෘති මේ අර පිච්චිච් එකේ හේම ගෙවිගෙන යනවා වෙන දුමක් වගේ පෙන්නනවා. ඒක ඔක්කොම තේරුම් අරගෙන තමයි චිත්‍රපටිය හදලා තියෙන්නේ. චිත්‍රපටියේ ආලෝක දහරාවක් පෙන්නක පාට අන්ධකාරයක් පෙන්නලා ආය ආලෝක දහරාවක් පෙන්නනවා. අර අන්ධකාරයේ කවදාකවත් දකින්න ඒ වෙලාවේ මම වාගත චිත්‍රයක් දානවා ඉස්සල්ලා එකයි මැජිකයි අතරමැදි. ඒක උරි බෙයින් අරක මේක ලස්සනට අත ඉස්සවම. චර්ණ චිත්‍රවල කරන්නේ ඒ සෙල්ලම. ඉතින් මැජික් කාර්යයක් කරන්නේ ඒ සෙල්ලම. ඒගොල්ලෝ ඒක හරියටම අපේ මේ දුර්වලකම දැනගෙන ਉਹ බඩරසාවක් හොයගෙන තියෙනවා. චිත්‍රපටියක් හදලා තිනවා. ඇත්තටම හොඳයි. නමුත් ඒක තණ්හාව වඩන්න හදලා තියෙනවා. බුදුරණාහි ඒක අරගෙන පෙන්නනවා මේකේ තියෙන පුස්ස බලපං. ඔය චිත්‍රපටියේ වැඩි වෙලාවක් කොහොමද ඉන්නේ අන්ධකාරය පේනවද අන්ධකාරයක් අපිට? චිත්‍රපටියේ 150 කඩුම ගාන ඉන්නේ අන්ධකාරය. අපිට පේන්නේ නැහැ නේ. අපිට පේන්නේ රූපේ ඉස්සේ නැග. මොකද හැම පෙන්නන රූප දෙකක් මැදම අපි හිතින් දාන රූපයක් තියෙනවා. ඒක දෙක අතර මැද ගලපනවා. එතන නියම සංස්කරණය නියම චිත්‍රපටිය එඩිට් කරන්නේ බලන මිනිහා. එයා තමයි ඒක බලාගෙන හදන්නේ. අර මනුස්සයා ටිකට් එකක් ගන්න එක විතරයි කරන්නේ. අපි සල්ලිත් දීලා මොඩකම තමයි බලාගෙන ඉන්නේ. ඒ කියන්නේ සද්දෙත් තියෙනවා රූපෙත් තියෙනවා. ඒ කියන්නේ ඇහැට ඇහි දෘෂ්ටි ප්‍රතාන්ත වුණාරි වැටුණාට පස්සේ ඊගාවට ඒ සටහන එහෙම ඉතුරු වෙනවා. ඊගාවේ එනකන් අරක බල බල ඉන්නවා. ඒක තමයි මේ ඥානසන සදාංකරේ මේ තණ්හාවේ තියෙන පොවුනෝ භවික ගතිය. ඊගා චිත්තක්ෂණයට කොනක් ඉතුරු කරගන්න. ඒක ඇති ඒක ඊගාවේන එකෙන් පෝෂණය කරපුවම ඊගාවේක 100ට 90ක් වෙනවා. මේ හිතින් දාපු 10 අරකට වැඩිය ලොකු වුණාට පස්සේ Tamanta ඕන දේ තමයි දකින්නේ. ඉතින් අකිනෝ නෑ මම මේ දැකලා කියන්නේ. මම මේ අහලා කියන්නේ කියලා කියනවා. ඉතින් කාටද කියන්නේ? දකින්නවා තමයි ඌ දකින්නේ ඌට ඕනේ දේ. Tamangeම නාපේ. නැත්තම් පරාමර්ශනේ යන්නේ. ඉතින් මේක දැනගැනීම විතර වටිනා දෙයක් තව මනුස්ස ජීවිතේක තියෙයි. මේ අපේ තුල නිරේලේ දෝරේ ගලන දේ. ඉතින් බුදුහාන කියන්නේ මේක ඇතුළත බලලා දකින්න වාරය පාස මේ අහන වාරයක් පාස මෙනෙහි කරගෙන ගියොත් අපිට තේරෙයි අපි කොච්චරක් හිතූ දේවල්ද බලන්නේ නැත්නම් ප්‍රත්‍යක්ෂයේද කියලා. ඇතර ප්‍රත්‍යක්ෂේ නැතුව නෙවෙයි. ඒක සම්පූර්ණ වැහිලා තියෙන්නේ මේ හිතූ දේවල් වලින්. නැත්නම් අපි විසින් ප්‍රක්ෂේපණය කරන ලද්ද තුලින් සම්පූර්ණ ලෝකේ දුවන්නේ ආකල්ප මතින්. ඒකයි මේ ජනමාධ්‍යයට මෙච්චර සෙල්ලම් කරන්න පුළුවන්. ඕන දෙයක් දැකපු දෙයක් නෑ නෑ මේකයි කියලා ජනමාධ්‍යකට අපිටම ගෙන්න ඒකම විකුණන නිපැත්ත. අපි හිතුවට මොකද අපිට එච්චර විස්තර කියන්න බෑ. මොකද ਉਹ හදාගෙන යන්නේ සෙට්ලා. චිත්‍රපටිය සාමාන්‍ය ක්‍රිකට් ගහන්න ගිහිල්ලා බලනවට වැඩිය අර කමෙන්ටරිස් ෆීඩ් එක අරන්ගිල එතනත් අහගෙන ඉන්නවා. මොකද කමෙන්ටේටර් දෙනවා ඔබ බලන දේ වැරදි. ඔන්න මෙහෙම බලපන්. ආයෙත් නේද. අපි ටීවී එක දාන ගමන් රේඩියෝ එකත් කමෙන්ටරි වලට කියන ඉන්නවා. එහෙන් බලන්න බෑ. අපිට ඒක කාගෙද සාක්ෂියක් කොහොමද? ඌ ලෑස්ති කරගෙන ඉන්නවා ලස්සනට මියාගේ මේ 6 වෙනි මේ 3 වෙනි සෙන්චරි එක මෙයාර අවල් ජාති කියලා ඔක්කොම ටික වක් කරනවා. අර යන වැඩේ. ඉතින් අරක බලන්න වෙලාවක් නැහැ. ඇත්තට ඉන්න මේ තොරතුරු බලන්නකෝ වැඩේ කියන්නේ නිකන් ටෙක්නොලොජි කිව්වම ක්‍රිකට් නෙවෙයි. ඉතින් මොකද තමයි ඉන්නේ.
මේ සම්පූර්ණ ජනමාධ්‍ය නටවන ලෝකයක් ජනමාධ්‍ය කියලා කියන්නේ මේ විඥාන මායාව තමයි. මේ විඥාන මායාවේ කරන සෙල්ලම. ඒ නිසා අපි එක්කෙනෙකුටත් කියන බබි සුද්ධයි කියලා. නමුත් බුදුදහමේ මේක බලන්න පුළුවන් මනුස්සයාට තිරිසනාට බෑ, දෙවියන්ට බ්‍රහ්මයන්ට බෑ. මනුස්සයාට මේක ගැන සැලකිලිමත් වෙලා බලද්දී හැබැයි තර යන වේගයක පාඩ බ්‍රේක් කරන්න එපා. ටික ටික බ්‍රේක් කර කර රාදු කරා. බ්‍රේක් කරුවොත් ස්කිප් කරනවා. මේහිට නැත කවෙන පරියන්කේදී ලේසි මේකට යන්න අතර කරලා බලන්න සබේදනාවක් ආවට ඒකට දැන් ද්වේෂ කරන්න එපා ආස කරන්න එපා වේදනාව වේදනාව වශයෙන් බලන්න සද්දයක් ආවපහම ඒ සද්ද නැති කරන්න යන්න එපා සද්දාව ඇහුවා ඉවරයි ඊටිවිල කාට ද්වේෂ කරන්න එපා මේ හැටි ඔච්චර කලුත් තිබුණේ ඊටිවිල දිහා පරාමර්ශණයකින් තොරව බලන්න බලනකොට කොච්චර ඔය කියන තරම් සීලාරයන්ද අපිම දැක්කට පස්සේ කාටවත් බෑ අපිට හොර බඳිනුනයි බලන්න දෙකයි පස්ස. විපස්සනා කියන්නේ ඒක. එනිසා මේ ප්‍රශ්නේ මම වෙන කෙනෙක් ඇදලා ගත්තේ මේ ප්‍රශ්නකාරයා මත් කරපේක විතරයි කියලා. මම ඒ නිසා කියනවා නැවතත් පුළුවන් නම් ප්‍රශ්නේ වර්ණ ගන්නේ කියලා. එතකොට මම හැබැයි තවත් පැයක් කතා කරා ඒක. ඈ? දැන් තාපි මේ ප්‍රශ්නේ කාර්යය පච වුණා කියලා හිතනවා අපි යනවා මේ වැඩේ ඉවර කරන්න. එන අපි ඥාති ඉදිරිපින් පැමිණීමේ දෙයයන් පින්දීමේ ඒ වගේම පරමාර්ථ සිහිපත් කර ගැනීම අපි කටයුතු නිම කරන් බලාපොරොත්තු වෙනවා. ဣත්තාවතාජංම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බී දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ဣත්තාවතාජංම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බී භූතා සම්පත්ති සිද්ධියා ဣත්තාවතා චංගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරං ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ කිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය කිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු කිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය Thank you.